නැවතත් ජෑමගරූ පහෙන් නාලිකාව සමගෙන්. දෙදස් විසි දෙක නවවසරේ දෙවන පුර පසලොස්සක පොහෝතිනයයි අප අද සමනන් ලබන්නේ. උතුම් නවම්පුර පසලොස්සක පොහෝතිනය අද උදෑසන සිට ඔබ ජයමගරූ පහෙන් නාලි කාවත් සමකින් ඒ කාත්මිකවමින් ධර්මවබෝතින් යුතුව කාලය ගත කලා. අප සූධනම් වෙනවා තවත් උතුම් දහම් නිමිත්තකට ඔබව කඳවාගෙනයන්නට සංවාද විසංවාද සංකතන සම්භාෂන මේ සමාජය තුළ නිරන්තරයෙන් අපට මොනගැසෙනවා ඒ අතරෙන් අප මේ සවදාන වන්නේ උතුම් දහම් සංකතනයක් තු ධර්ම සම්භාෂනයක් වෙනුවෙන් ඔබව කැඳවාගෙනය නැට. අපට අනු කම්පාවෙන් ධර්ම සම්භාෂනා පැවැත්වීමට මේ මොහොතේදී වැඩමකට සිටිනවා. කොළබහත ජාත්‍යන්තර විපස්සනා භාවනාමධ්‍යස්ථානය වැවුට දුඩන් තලාව ධම්මගෙරි අරන් එසේනාසනය ඔබේ සේනාසනාතීපති කම්මට්ටානාචාර්ය විනි්‍යාචාරය විද්‍යාවේදී නම කියනටාව සරයි, අතිපෝච්ච, උඩුදුොම්බර කාශ්‍යප අපේනායක ස්වාමීින් වහන්සේ. පාද නොමස්කාර පූරකව අපේ නායක හාමුතුරුවන් පිළිකවුල් ලබනවා. අවසරයි අපේ හාමත්‍රෝණේ සාතූ සාතෝ, සාතෝ.ඒවගේම උන්වහන්සේ සමඟ ධර්ම සම්භාෂනය වෙනුවෙන් මේ මොහොතේදී වැඩම කර සිටනවා වැවුඩ තුොඩන් තලාව ධම්මකිරේ අර්‍ය සේනාසනයේ සේනාසනාදී කාරී නම කියන්නට අවසරයි පූජජපාද උඩුදුම්ඹර සෝපිත අපේ ස්වාමීින් වහන්සේ. ඔබ වහන්සේවද පාතන මස්කාරපුූ රැකව පිළිගවල් ලබනවා. අවසරයි අපේ හාමතරුවනේ සාතූ සාතෝ සාතෝ. අපේ ගහුරුවණය ස්වාමීන් වහන්සේලා විසින් පවත්තුොන් ලබන ධර්ම සම්භාෂනාව වෙනුවෙන් අදදවසේ සැදැහැති විකාශන දායකත්‍රය ගෙන කටයුතු කරනවා මෙල්බන්හි පදිංචි අසේකා දියණියගේ දෙමාපියන් සහ, පවුලේ හිතවත් පිරිස විසින් ඔවුවද පින් අනු මෝදනා කරමින් සහිපත් කරමින් ඉතාම ගෞරුවෙන් අපේස්වාමින් වහන්සේලාෑට නැවත පාද නමස්කාර කරමින් ආරාධනා කනවා උතුම් ධර්ම සම්භාෂනාව ආරම්භ කරන්නට අවසරයි අපේ හාමුතරුවනේ. සාතුූසාතෝ සාතෝ. දෙරුවන්සරණයි පින්වත්නී අද නවම්පුර පසලුස්සක පොහෝ දිනය, ජයමඟ ූපවාහිණී නාලිකාවඋත්සේ සම්භාෂනා පූධ ධර්ම සාකච්ඡාවයි අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සුපුරුදු විදිහට අදදවසේත් මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩමකොට වදාලා කොළඹහත ජාතියන්තර විපස්සනා භාාවනා මධ්‍යස්ථාන ආධිපති අප ගුරු දේවෝත්තම උඩුදුම්බර ලොකුවාමින් වහන්සේ අපිතාම ගෞරවයෙන් පුුණ්්‍යාන් මෝදනාපූරෝක ලොක්ෂමින්න් වහන්සේ දම් සබහමන්්ඩ පේට පිළිගනුලබනා පිතුන අද නවම්පුර පසරොස්සක පොහෝ දවස මෙම ධර්මසාකච්ඡාව හි විකාශන දායකත්වය ගෙන කටයුතු කරන්න එවතුම් ධර්ම දානමය පින්ක මේ කොටස්කරුවන් වන්නේ මෙිල් බන්නුවර පදිංචි අසේකා දියනයගේ පින්නත් දෙමවපියන් හා පවුලේ හිතවත් ඒ ඥාති පිරිස විශේෂයම බලාපොරොත්තු වයන දැනට රෝගීව සිටින අසේකා දියනයගේ කායික මානසික සුවය මිදුක් නීරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරන්න ඒ සඳහම් මේ ධර්මදානමය කුසලේ හේතුවේවා කියලා යටආශිරුවාද කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සීලෙන්හා ගුණයෙන් යුතු දියනයක් වී මෙම බුද්ධ ශාසනයේ පල නිලාගැනීමට හැකිවේවායි කියා එ දෙමාපියන් නැතුළු ඥාතීන් ඒ පින් අද්‍යියනයේ ආශිරුවාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන අපත් මේ ෙලා මුලින්ම ආශංෂනය කරන ආශිරුවාද කරනවා ඒ පින්වා දියනයට තුනුරුවන් සතු අනන්ත ස විසිි මහාගුණ බලයෙන් සියලු සැසිල්ල වේවා සියලු යහපත වේවා මිදුක් නීරෝගී සුව චිරජීවනය වේවා කිය ආශිරුවාද කරනවා. එසේ ආශිරවාද කරමින් අපි අද මේ ධර්ම සාකච්ඡාව, සම්භාෂනා, පෝදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොත්තු වෙන. පින්නත්ම අපි දුරතුපුර පසලොස්සක පොහෝ දවසේ, බොද්ජංග ධර්ම පිළිබඳව කතා කලා විශේෂයම සති සම්බෝජ්ජන්ගේ පිළිබඳව කතා කළා මම ස්වාමින්න් වහන්සගේ මුලින්ම අහන්න කැමති තවත් ස්වාමින දැන් අපි ගිය සාකච්ඡාවාරේ බොද්ජංග ධර්ම පිළිබඳවය කතා කළේ අද දවස අපි බලාපපුොත්වෙන් මේ බොද්ජංග ධර්රම පිළිබඳව සාකච්ඡා කරන්න එතකොට විශේෂෙන් ස්වාමන් වහස බොද්ජංග වැඩීම පිළිබඳව දැනගණ්ඩ ඕන කාරණාවන් සැකවින් මතක් කර ලබි මේ සාකච්ඡාවට ප්‍රවේසියන් ගත්තුත්තු දයිකි හිතනවා සම්ම සම්බුදු සරණයි පින්නන්ත හැමදිනාටම අපි දැන් ජයමග නාරිකාවෙන් උත්සාහ කරන් අපි පපුිහඳන්නේ මාස හතක් ඇතුළත එබුද්ජංග ධර්ම හත පිළිබඳව මේ පොහොයදිනේ හැකි තරම් ඒ දැනුම ලබා දෙෙන්ඩ හැමින්නසේ නමක් මුත් සසාහ කර පුලම් පුලන් ආකාරයට ඉතිං ඒකත් එක්ක දැන් මේ පොහොයට ඉදිර තියන්නේ ධම්ම වේජයේ සම්බෝජ්ජන්ගේ පිළිබඳ. ධම වේචයේ සම්බෝජ්ජංගය පිළිබඳව ගත්ත හමත් අපි නමුත් මේ වගේ මූලික කලින් සාකච්ඡා කරපු කරුණුම බලාගණඩ ඕනනේ හැමකට පොදදු කාරණවගේ මහහිතන ගේ සාච්ාාව ද වැඩපුර සාකච්චා ගත්තේ කිය සති සම්පබෝජ්ජන්ගේ එක්ක දැන් එහෙම ගත්හම පලවෙනිියෙන්ම මේ ඒඒ බෝ් බෝධියන්ගයන් මොනවති කියල හඳුනාගණඩුවන පලවෙනිකම ඒ බෝධියන් ොක්ද මේ බෝධියන්ගේ මොක්ද සති සම්පෝජ්ජංගේ කියන්නේ මොකක්ද දම් දම්ම විචේ සම්බෝජ්ජන්ගය කළ කියන්නේ මොකක්ද වීර සම්බෝජ්ජංග කියන කළ ඒ වඩන්නට බලාපොරොත්තු වෙන නිවන්දකින්ට බලාපොරොත්තු වෙනක් කෙන අනිවාරයෙන්මඒඒ බෝජ්ජංග ධර්මය හඳුනාගණ්ඩුව වන ඊළඟට ට හේතුවෙන නිශ්‍රය ධර්මයන් හඳුනාගඩ වන ඒක අනිවාර්ම මේ කරණත් මේ කරණටික හොඳර මතක තියාගත් හමම් අපිට ඒ කරුණුටික හොඳට බිමසාගන්න පුරුව පලන මේ බුද්ජංග බොදජංගේ මකක්දකර හඳනාගන්නවා ඊට පස්සේ නිශ්‍රය ධර්මයන් හඳනාගන්නවා ඊට පසේ වඩනා කාරය හඳුනාගන්න තුර කොහොමද මේක වඩන්න කියලා ඒක හඳුනාගන්නවා ඊට පස්සේ ඒඒ බොද්ජංග ධර්මයන් වැඩීමට හේතුවෙන කරුණතියනවා එහෙමයි ක තේතුවෙන කරනුතිනන්නේ කරනුටි දයගන්න එතර හතරයි ඊළඟට ඒක වැඩිය යුතු නොවැඩිය යුතු කාලය අපි මේ පිළිබඳ වසුගේ සති ගොඩයක්ක්ම සාකච්ඡා කර එතකොට අපේ පිින්නන්තයි මතකතයයාගන්න දැන් අප පොඩි හඳදුරනය අපි මේ කරනාවත් මකරන්න මොන මෙතරන දිබ මේ කරුණු කියනකොට අපි මේ කරුණු මතකතයයාගන්න හොඳට ඇත්තරම හුඟක්කලට අපේ අපේ පින්නන්තයට වෙන්න ඒක මන්ද නිවාන් මග දේශනාවදි ගොඩක්ම මේ උත්සහ කරනවා මේ වැඩේ දැන් නවත්තන්ඩ ටික අවධානයොම කරන්න වෙනත් පැත්තකට ඒක ගැනත් පොරිිසාන්සකනුත් විමසීම කරටමත් ඕන මේකට තව අපේ පින්නන් අයට මේ තව රුකුලක් ලබා දෙන්න කියලා මොකද මේ දැන් අපිහිතමකෝ කෙනෙක්ගේ අතින් සීලයක් කැඩෙනව කියලා මේ සීලය කැඩෙනකොට ඒ හැඩෙන සීලය මමයි කරන්න මයි කඩන්න ඇකිරතුම අපි සිතු විලියන්නේ හැබැයි අපේ පින්නන්තයට සිතුවලියෙන්ඩ ඕනේ කැඩෙන් නැතිවිදිට හිත හද්ඩ ඕනක කෙඩෙන් නතිව හිත දන්න ඕන දැන් කඩෙන් නැතිවිදිට හිත ග්ඩ න කිය බලනකොට මේ වලක්ක ගණ්ඩුවන ධර්මකරු ධර්මි තැන්තඇැගල තිවා මේ වලක්ව ගණ්ඩු ඒ වගේ ප්‍රායෝගි පැත්තකටන්ඩ ඕන කියන එකක තමයි අප හැමිලිම කියන්නේ නතුර මෙත නු බලඩ ද බොද්ජංග ධර්මයන් දැ ගණඩුවන කියදදි ධර්මයන්ගැන කටපඩන් කක ැනගන්නවා නිස්ත්‍රේ කරනුත් අපි ගේ සතික තකරය එකතක් මත කරමකු නමු නිස්්‍රේ කරුණුත් මෙ මේ වයි කියර දැනගන්නවා ඊට පස්සේ වඩන ආකාරයත් මේකකර දැනගන්නවා එක දැනගන්නවා කියනමොකත් මෙ පොති පොතකින් හයාගන්නවා අපේ අහිතන්න එහෙම දැනගන්න කියලා හිතන්න හෙම මේ කරනුටක දැනගන්නන ෙලවා ඊට පස්සේ මේකට හේතු වෙන ධර්මතා තියෙනව සම ධර්මතා ඒවත් හොඳර කටපාඩන් කළ දැනගන්න. ඊට පස්සේ පස්සනි කාරණම මේ කාලේ දන වැඩ තුයි කාලේද ගඩ ුතුක දැ දැම් බෝජ්ජන්ගෙන දැන්ැ මේ පිටිබඳ ඔය කාරණනාටික ධම්ම විචය සම්පෝජ්ජන්ගන දැනගත්තා මෙයා හිතන දන්නවා කියලා හැබැයි ඒ ඒ වෙලාවෙදි මේක වර්ධනය වෙලා එන්ඩෝවනු වෙලාවෙදි ඒ ඒ වෙලා වෙදි කරන්්ඩෝනු වෙලාවෙදි දැන් මම මෙන්න මේ නිශ්්‍රය කරුණු භාවිතා කරනවද. මේක හේතුවන් අනිි ධර්මතා මම පාවිච්චි කරනවද. එන්න ඒවා පිළිබඳව තමන්ට ඒ වෙලාවයම තමන්ගේ පැත්තේ මනසින් ැිලයිනු විදිහ හොඳ මනසිකාරයක් තිෙන්න්ඩවනනේ ඇගේ ප්‍රායෝගිකත්තවයක් තිේන්ට ඕන නේද මංම මේ කියන හැම දෙේකම මේ කරුණුටික මතකතතියාගත්තරිත මදිනී ඒ මයිලකුසන දැන්වා බුදුතිාණන් වහන්සේගේ දේශනාව දිහා බලපුහම අපිට පේන දෙයක් සර්වාක්‍යන් වහන්ේ දේශනා කරන්නේම සුතා දතා වචචසාපතං සුනාත ධාරේත චරාත ධම්මේ කියලන බුදුපාණන් වහන්සේ දේශනාග අසව් දරව් හැසිරෙව් සුනාත ධාරේත චරාතකොට අසව් දරව් හැසිරෙව් කියපු හම දැන් අහනවා ධාරණය කරගන්න අපි එතනින් පමණක් නතර නොවී චරාත ඒ තුළ හැසිරෙන මට්ටමට යන් ඕන ඒ ඒක භාවිතයට ඒ තමාතලින් ක්‍රියාත්මක වෙන තත්ත්වයට යන්නඩන පත්ෙන්ඩෝන කියන එක තමා මන් තන් ලොකුසාමන් හන්සේ අර්ථ දක්වන්නේ උක නැත්ත වෙන කෙනෙක් වෙන විදිියගිරිද මේ ධර්මකාරණ කට පාඩන් කරගන්නන්නේ එක මතක තියාගන්නක තේරුමක් නැහි කියලා එපාගෙනගැනව යන්න පුලන් නිවාරමක හරන්ඩු නමු එතන නවත් ගන්නඩාන ත ම තිටබවා ඇතර මර එතනින් අතරවෙලා තමන්ගේ බෞස්ෘත භාවය හදාගෙන සෘතවත් භාවය හදාගෙන ඕන තැනගින් දරමය බිනේ පිළිබඳව කතා කරන්න පුළුවන් ඒ පරිනත බවහදාගෙන නතරවීම නෙවෙයි ශසනයගය දරමය අප ඉගෙනගන්න කුමක් සඳහාද දැ අපි නොහොඳදම පැහැිල ුසාන දැන් පරිත්ති පටිපත්ති පටිවේද කියන ත්‍රිවිද ශාසනය දැ ප්‍රතිවේද ශාසනය පිහිටන්නේ ප්‍රතිපත්ති ශසාසනය තුළ තිපතිසානය තුළ ප්‍රතිපතිශසනය පිහිටන්නේ පරි අත්තිසාසනය තුළ. පරියක්ත්ති කියන්නේ තේපිටකම් බුද්ධ වචන සාටකතා පාලි කිය ලටිකාව කියනවාගේ මේක මේ පෙළ සහ අට්ට කතාව මේක හොඳට හැදෑඩීම ධාරණය කියර ගැනීම ඉගෙන ගැනීම තමයි පරිත්තිශාසනය කියන්න.ො ඒ පරි අත්තිශාසනය නැත්තං සර්වඥන් වහන්සේගේ දේශනාව ඒ බුදුපාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව, ඉගෙන ගැෙන නැත්තං යායට ප්‍රතිපත්ති පුරන්්ඩ බෑ අපි මේ ධර්මකාරණ ඉගෙනගන්නේ කටපාඩන් කරගන්නේ මතක තියාගන්නේ ප්‍රතිපත්ති පිරීම සඳහා කියන අපි මතකතියාගන්න ඕෝ ැන් අපි දැන් මේ මේව දැන් ලොකුසාමන් වහන්සේ කිව්වා වගේ මේ කාරණාවන් දැනගන්නඩ ඕන ඒ අනුව හැසිරෙන්් එක ඒටික දැනගන්න එම හැසිරීම සඳහා මයි හැසිරීම සඳහා මයි දැන් ඇත්තනම දැන් අපිහිත මුොලල්කු සන් දැ භික්ෂුව අධ්‍යහාපනය තුළ පිට ගන්නන පාලි ගන්නන ංස්කෘති ග ප්‍රාකෘතව ගන්නවා. මේ ව්‍යාකරන අපිට උගන්නන්නේ ඉස්සර පිට මතක අපේ ගුරුසාමන් වහන්සේ අපිට මේ භාෂා ගැන කියර දෙනොට කියන්නේ නම මේ ඉගෙන ගණ්ඩඕන ධර්ම ග ග්ඩ. වෙනද ගන නෙව පාලි පාලි ව්‍යාර ඉග ග්ඩ ඕන ධම ගන ගන්න අදහසි. සංස්කෘති ග ගණඩ ඕන ධර්මීගන ගන්න අදහසී එ ප්‍රාකෘති ඉග ගණ්ඩඕන ය ුද්දග නිකා එහමති ඇතැම් සූත්‍ර පා තේරු ගඩ. ආක භාෂාව වුවමනා කරනවා. එතකොට ඒ ඒ ආභාජයේ ව්‍යාරන දැනුම හදාගන්නව වන බුදුපාණන් වහන්සේ දේශනායගෙන පෙළ ඉගෙන ගන්න. එතකොට අර ්‍යාකරණය විතරක් ඉගෙනගෙන නතරවෙනවනම් ඒකේ අදහස ඒ බලාපොරොත්තුව ඉටුවෙන්නේ නෑ අයුදෙන් හදාගන්න හැබැයි අයුදෙන් කපන්නෑ ම ඒෙමයි අන්නඒ වගේ දැන්. අපි මේ ධරමය හදාරන්න වඕන විනේ හදාරන්න ඕන අපිට අපි නහම්බෙන ලගසාග සහරුවාමන්නාදෙන තිලා එකොස් වතාව දොස් වතාව ගුරුවැසරේ විනේ පිට ඉගගෙන තිෙනවා ඒ විදිහට ඒහි මිගනගෙන තියෙන කුමක් සඳහාද චරාත ඒඒ විනටනුව හැසිරෙන්ට තමන්ගේ චරයාව සකස් කරගන්න එතකට ධරමය විනේ තුළ ජීවත්ට තමයි අපි ධර්මය විනේ ඉගෙන ගන්නඩඕන් ධර්මය විනේ ඉගෙන ගන්න නැතුව ධර්මයවිනේ තුළ ජීවත්තට බෑ එතකොටයා ජීවත් ධර්මය විේ තුළ ජීවත්තෙනවාගෙන හි ීවත්වෙන්නේ අධර්මයා විනේ තුළ දර්ම වනි අපිගන ග්ඩුවවන ධාරනණය කරගන්න හොදර මතකති ගණ්ඩඕන ඒ පිරිිබඳු විසාල හස්සතු බව ඇතිකර ග්ඩන හැබැයි ුක් සඳ හද චරාත දරණය තුළ හැසිරීම සඳහා. එතකොට අරමං මීට කලිමුත් ඉරතින අපි මේ සාකච්ඡාව විදීල්ලකදහන්නස කතාගලදි න අර බූරුව පිටේ පටෝකු හකරුුවගේ වෙනවා ඉකරනත පුරාණ මහතරන් වහන්සේනව කියතියන්නේ මේ බූරුවගේ පිටේ පටෝකු හකරවාගේ වෙන එක මහබරා එක වාචෝදන්ගත කර ගන කටපාඩංගරගෙන දරාගෙන මතකතියාගෙන ඇතනම හිසර බරක්නේ නමුතේ මහිර විනිින්ඩ පුොළුවන්න්නේ මේ මේ තුළ හැ හැසිරීමත් එක්කමයි. ඒ නිසා අපි ගවර ගොඩක් සාකච්ා කරලකන් සති සම්බෝජ්ජන්ගේ පිළි බල. අකුසල පක්ෂයට සිතයයා නොන්දේ කුසලපක්ෂයහි මේ චිත්ත පරම්පරාව නතරන්නේ යම් චිත්ත සවභාවයක් ෙනන ඒකතමයි අපි. සතිය කියලා ඉදා කතා කලා බොහම ලස්සන්නට මේ සති ධර්මය පිළිබඳ. අද දවසය අපි බලාපොත්තු නානලක සහ මේ බොජ්ජංග ධර්මයන්ගේ ප්‍රධානම බොජ්ජංගය සතිය මුලින් තිබ්බට මිනිඳ නාගසයන ප්‍රශ්නය දී මිනිඳු රජුරුවෝ නාගසයන ස්මීන්හසකින් අනවා ස්වාමීනි කොතෙක් බොජ්ජංග වඩද බුද්ධත් එර පත්ෙන්ට ඕන කියෙන. එතකොට නාගසයන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජතුමනි ධම්ම විචයේ සම්බෝජ්ජන්ගේ වඩා තමයි බුද්ධත්තයට පත්තෙන්ට ඕන කිය එතකොට තවත්බොජ්ජාග ධර්ම හයක් තියෙනනේ එතකොට දැන් කෙනකොට හිතන්න පුළුවන් තවහයක් මොකොටද ධම්ම විජය සම්බෝජ්ජන්ගේ වඩා බුද්ධත්වයට පත්වෙන්න්න පුළුවන්නම් ඒක මේ නාගසන මහතන් වහන්සේ මිලිඳ රජුවන්ට තෝරනවා කියල දෙෙනවා කඩුව කොපේ තියාගෙන අතින් දෙයක් කපන්න බෑන කඩුවෙන් දමා කපන්නේ ැඒට අතතු උපකාර වෙන කඩුවෙන් කපන අත උපකාරවෙන අන්න වගේම අනිත් බොජ්ජංග දරම හයම පවතින්නේ දම්ම විචේ සම්බෝජ්ජන්ගත් එක් කියනවා ධම්ම විචේ සම්බෝජ්ජන්ගේයට නැබුරුව ධම්ම විචයේ සම්බෝජ්ජංගයට බර තමා මේද ධම්ම විචේ සම්බෝ්ජන්ගේ අනු කතව තමා කියන අනිත් බොජ්ජංග ධරම හය පවතින්නේ දම්ම දැන් අර අපි කඩුවෙන් කපනාවට අතත් උපකාර වෙනගේ අතින්කපන්්ඩ බෑන හැබේ එ කැපීමේ ක්‍රියාවට ප්‍රධනවෙනි කඩුුව. කැපීමේ ක්‍රියාවට ප්‍රධාන වෙන්නේ කඩුව අන්නේ වගේ කියනවා මේ කෙලෙස් චේදනය කිරීමේදී. කෙලෙස් කැපීමේදී ප්‍රධාන වෙන්නේ ධම්ම විචය සම්බුදජ්ජන්ගය දම්මවිචේ සබෝජන්ගේ නිසා මේ බොජ්ජංග දරර්ම හතෙන් ප්‍රධාන බොජ්ජන්ගේ කියරවා මිනිඳ නාගසයන ප්‍රශ්නයේදී නාගසයන මහරහතන් වහස මිනිදු රජාරන කියදෙන. නිසාද ඉතාම වටින මේ බොජ්ජන්ගේ පිළිබඳ මේ අපි කතා කරන්න බලාපපුරොත්තු වෙන්නේ ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ පිළිබඳු.කොට එකේ කාර්ත තියනොලගුසන්න මේ දම්ම විචේ සම්බෝජ්ජංන් අටකතාවරට ටී කාවරදැයි චතුසච්ච ධම්මේ විචනාතේද ධමවිචයෝ කියල ධහම විචේ සම්බොජ්ජන්ගේ විස්තරගන ටිකාවි. චතුරාරි සත්‍යය ධරමය විමසන්නේ ධහම විචේ නම් කියලා. තකොටයි චතුරාරි සතය ධරමය විමසන නුවනට කියවා. සම්බෝජ්ජගේ කිය සියලුම පාසේන්ටිකටහුව වාර්යස් ටයග මාර්ගය යොක්කොමටික හමඒ එක ඇතුළන්තයට අතර්ගත එෙම එතකොට රොකසන්දයි අපි අපි තුළ දැ ධම්ම විචය කියන්නේ ඇත්තරම අපි චෛත සිකයක් වයෙන් ගත්ත තම අමහ චයිද සික ප්‍රඥාඥාව නුවන සම්මාධිප්ටිය විද්‍යවාදසින් අපි කතා කරන දේ එතකොට මේක රොකුසාන සපි ප්‍රායෝගිකව කතාකොළොත් එහෙම ධම්ම විචේ සම්බෝජ්ජංගය අපි කොහොමද. අර් දක්වන්න අපි කොහමද යමකට තර දැන නාකාර අප කොහොමද කියලාද තැන් අපි හිතම පුොිහන්දුරුවනේ ඇතරම මේ ඒකහෙම හිතන බොහොම හොඳයි අර්ථ දැක්වීම් තිබුණට අපිට මේක තේරුම් ගණ්ඩ අපි ප්‍රායෝගිකව ඒ පිළිබඳව යදීමක් කරඩ වනේ දැන් ලොකු ගොඩුනැගිල් ලක්තිනවා කවුරර කෙනෙක්ු ගොඩ නැගිල්ල හද තියෙන්නේ ොනුවද කියලා බලන්ඩ බලාගෙන මේක කඩනෝ මේ ගඩොල් සිමන්තිකුඩු වැලි මේ හුවෙන්න මෙයාට මේ වන උලු මැටි ඒගෙන කිම දැනීමත් තිබුුණනෑ කියඩු මේ මේක කඩලටලා බැලුවට පොිහඳුන යායට මේක් දැක්ක අට තේරෙන්නේ. එයාගෙන ආමේතියෙන් එයා මැටි ගැන ඉ එකැගෙන තිබුණා නම් කලින්. ද උළු ුඩුරනකොට ුලු හල් තිබුණන මැටි එක තු නොතට සිමේන්තිි ක තුව න තන්ට කොහම රල මේ බදල ෙද ලන්නට ැල. වැලි තියෙනවා සිමෙන්ති තියෙනවා එතකොට තවත් ගඩල් ල ති න පස් තින ොහර ූක ද න ගො ැල ු කල න කිය ය ගඩුල් ගැ වෙන දැනගන තියෙන්ට න පස් යන වෙන ැන ු ැටකග වෙන දැනු තිය ු ග ෙනම ැන න හෙම දන්නවනම් මෙයායට කඩල බලන්නකොට තියෙනවා මේක හදල තින් බලන්නකොට මේ වැලින මේ පස්නේ මේ වන කියලා. ඒ වගේ දැන් අපි මේ අපිට දැන් පුද්ගලයගඩු පුද්ගලය ගත්තහම අපි දකිනවා මනුස්සෙක් අපේ මනස පුද්ගල සංඥාවෙන් ඔබබට කිසි දෙයක් හඳුනා ගන්නේ නෑ එතු මෙතන තියෙන රපවේදෙන සංඥා සංකාර විඤ්‍යාන කියලා කියන පංචිපාදානස්කන්දයේ කගැන් ක්‍රියාවලි වගේක් මෙතර ස්කන්දයන්ගේම එකතු එකවක්න එතකොට මේ ක්‍රියානය ක්‍රියා කියරගෙන එක හරියට ක පැත බන සන්තයයක් සන්තතියක් කියෙන ගැලීම එතකොට ඒ ගැලීම හින්ද මේ අපිට ගනෝපේන පරම්පරාව පරම්පරාගෙන හරිහන් ද ඇල්ලක් නිකං දික ක් හල ෑ ව ේෙනවා ඇති බලොට මු ත තිනක් පිට පස පිටි පසන තැනත් වේදෙන සන්තතියක් සංඥා සන්තතිය සංස්කාර සන්තතිය හරිමය මොනහරි කරලා එක පැත්තකින් මේ දැම්මකොද සාමාන්‍ය මනුස්සයාට මේ මනුසෙක්ක දැක්කට ඒ මනුස්සයා කියනදයෙන් ඔබබට මනස යන්න නෑ දැන් අපිතු මොනුහරි කාරණාවකුට මෙයාට මේක වෙදාගණඩ හැකියාවක් ලැබුණ කියලා වේදනාවයට වමු දැනවා හැබැයි වේදනාව ී අත ලක්ෂන දුක ලක්ෂණ අනාත්ම ලක්ෂණ වේදනාවක කියනෙමක්දදි කියලා කලිම් චුට්ටක්ත් අන්ඳුනගෙන තේරුම් අර නැත්ත ම ේද තරුග වෙනවා ඒවිදියට සන්ත තිගණය. දැම ඔක්කො තිනොට අපේකතින් බලකොට මේ පුද්ගලය කර ත්හ එඇත මේ තියෙන සියලුම රූප සමූහයන්නේ සමූහයන් එක තිර එකත් එක ලොකු වස්තුක් දෙරපේවා. ඉලාට ක්‍රියාවන් බාටක ඇවිදිනවගේ හම කකුලක් උත්සල අඩි පනාහක ඇවිදිනව නම් එතන ක්‍රියා රාසියයක්තිවා. ක්‍රියාපණහා කඩි පණහා ගන්නේ. එක අඩියක් ගත්තහ ඒ අඩි ආය ඔස වන ගෙනවා තබනවග තන ක්‍රියාතුන්නත් යෙන ආය ඔසව වනතන තාව ක්‍රිය ගොඩත් න මේගේ ක්‍රියා සන්තයගින් තමයි තනික්‍රියාවක් තිරලිහඳුන්ලද. බෙදාගෙනදාගෙන් බලටමටම ක්‍රියාව බෙදලබලට මනසට වැටහෙන් නැත්තා මේක බෙදාගෙන කියටයට තිරෙන අනිත්‍ය ලක්ෂනය මොකක්ද කියලා දන්නේ නැත්ත යට අන්ත්‍ය ලක්ෂණය අත්දක වන්න බෑ අන්න එහෙම මේ පුද්ගල සන්තතිය නැත මේ පුද්ගලයා කියන දී නැත්තම් වස්තු කියන දේවල් මේ ප්‍රඥපතිය තිය නැත අප අප මේ කිය අපි ඇති කරගත සම්මුතිය තියෙන දේවල් බිඳලා බලන්ඩම ඕනනේ මේකෙතින් සැබෑ තත්ත්වය දැනකන් අනුපසනාව කියනකොට පංචුපාදානස්කන්දයේ අනිත්‍ය වුණහාතමයි අනිච්චානුපස්සනාවෙන් පංචුපාදානස් කන්දය අරමුණුකරගෙන ඒකේ අනාත්මය අදදක්කින තමයි අනත් අනු පස්සනකයන් නමුත් ඒද සහම න ර සංඥා ති වන ද ද කියලා ද ක්ඥා දියුණුව ව ආකාරයට මේ දම්ම විචේ සම්පෝජගේ කොච්චර ධද කොච්චර වටිනාද කියලා එකතනක සඳහන් වෙනවන් දැක්කා අනිච්චානු පස්සනම් භාවන්තෝ නිච්ච සඥම් පජහති අනත්තාානු පස්සනම් භාවන්තෝ අත්ත සඥන් පජහති දුකාානු පස්සනම් භාවන්ත සුක සඥන් පජහති. නිම්බිධානු පස්සනම් භාාවන්ත නන්දින් පදහති ට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මේ සියවම්ම කට පික්සල බලකොට තමයි කැන මේ අපි මේ ඇතිකරගන පංචපානස්කන්දය තු ඇතිවන ප්‍රීතියන තන්හානිසිරත ප්‍රීතය නන්දය කිය ලගෙන එතකට එහ අපිට මේ ඇතිවන ප්‍රීතිය බලන්නකෝ ඇතිවන්න ප්‍රීතිය ඇතිවෙන්නේ කලකිරීීම නැති හින්දා පංචුපාදානස්කන්දියහි අනිත්‍ය දුක් අනාාත්ම වසයෙන් කලකිරෙනකොට තමයි මේ නන්දිින් පජහති මෙන්න මේටික කරගන්්ඩ මෙයා සියුම්වසයෙන් මේක දකින්ට ගහාම තමන්ගේ මනසේෙන් කිස්තු සංඥාව ක කියෙන් තු පස්කො ක් ක පස්කො දක පස්කොට ලක්ෂ දරකට පස්කො ක් න්න වැල ො ක වැලකො න්තුරගට ැයින ගොඩන ැකල කල්ලගරනො වැලිගොට ක්න්න දකින්න ර ොනක් නැත්ත නික දැකර නින ති. ඒ දැකීමම බිල්ලින්නන සම්පූනම කඩල බිට දාලාල පස්කොට වැලිකොට ඩල් ගොඩ වෙන කල ේෙද සතෙක්ගියත් දැහිනවා එකක. හිරි සත්ව දකින අරකොඩු වටික අන්න එකන දැකීම තරක් ප්‍රමාණවදන්න එතෙන්ට යෙදෙන්ඩ ඕන ප්‍රඥා චරිසික අන්න ඒ යෙදීම සඳහා ඕන සියුම් නුවන තිවුණ නුවන චටි චූටිතයන්ඳරගන්ටපුටන් තියුණු නුවනට තමයි ඒක අවබෝධයේ අංගයක් ඒ අවබෝධ අංගයක් මමේ තේරෙන හැටියට කියන්න පුුවන්තරම් අ දැකීමම සල්ලකරගන්ද නට චතුර සත් දරම අවබෝධය පි සුපරව ග නුව ඒව න චතුර ස දරම කියලාල හමත්ද දුක පිරිසින්ද දන ගඩුවන කෙනන තීමම් වසයෙන්ක්ති ෙන්ට පිරිසින් දැනගන්නවා කියලහ කොච යනද ඒැන මේ ඊළඟට වරක සංගීත්තයන පංජුපාදාන කන්ද දුක්කාග කියන තන වැදක කොච සබන්ධ එ පංචපාදානකන්දේ සැපති දයන්නන සැපති න තින මක්කි ද අවිද්‍යාව පහිද. අවිද්‍යාව නිසාවපතින සැපයක්කේ තිය ඒකයිය සංකිත්තේ නම් වෙන්නේ සියරු ජනතතියන්ට එතකොට ඉළඟට දැන්. අපි මනසේ ක්‍රියාකාරත්ය තුළ හැමවෙල මේ චතුරා සතිතර්මට අදාල ක්‍රියාත්මක වෙන වැඩ පිළවලත්තින නමුත් ඇත්තරම් ප්‍රඥාව නැතින්ද. දුකා ඇතිවෙනකොට දුකට හේතුව විදි. හවල බැන්න හිද.ම් ප්‍රඥාව තින් ප්‍රශන පුද්ගල ස භහමින්ගන්න පුද්ගල සබභහ ගන්න හල බැන්න හිදයිට දුග. ද නැතිවෙච හිද මදග මේ හි යෙන දේ දේරු ගන්න න්හාාව කියරලා තේරෙන්නේ. එඇතකට තන්හාේ ප්‍රබේධ තේරෙන්ෙන්නේ. එොට ඒ ෙදල රපතන්න බ් තන්නහා ගඳ තන්න රස න්න ස්පතන්න දම දන්හා මේවාට හේතුවෙන්නේ මෙන්න මේ වේදනාවල් කියන එක කවදකොත් මනස්සේකටු දැන්න එතකට දුක්වේදනා කර දුක්වේදනා කිහිද කොමද තන්හා වෙතිෙන්න. ඔන්නගේ ඔක්කොම් පැටලනවා . Yeah. <-huh> එහමතු සියම් සියුම් තැන විමසීමමසාහ විසවම සාමයක දැන ගැනීම සඳහඕන කරු න ස් ියම් න තමයි දම්ජ සම්පදජගගේ කියල ි ගද ඒම නෑ ලොකුසන්න හරිම බොහොම අපූරගටයක පැහැදිි කලා එක ොහම ලස්සන්නට විස්තර කලා මංහිතන අපේ පිනතුන්ටඒක අතිශයිම් මහෝපකාරිවෙයි මේ අපේ නුවන කොහොමද වඩාගෙන වඩාගෙන සරහට යන්ඩඕන කියන එක තකටාර සප්ට විුදධිය එහමෙන ලුසසානාසමේ අනයෝ සුද uh, <coughs> ි ුද ිටි සුද්‍යයාාද වසය යනකට ක්‍රමාණකූලුව මේ දම්ම විචේ සබෝජන් ුටුට වැඩි ගන විදි වැඩියගෙන ගිහිල්ලා ලෝකෝත්තර ඥාන උපදිනකොට ලෝත්තර මාර්ගඥාන පහල උපදිනේ සම්මාදිිට්ටිය දැන් මේ මෙතන ධම්ම විචය සම්බෝජ්ජන්ග කියන්නේ සම්මාදිට්ටියමයි ඔව එකටම් ප්‍රඥාවයිදිි්්‍යයයි ක වැට එක දැනගක්ද එතකට දැන් හරිම ලස්සනට විස්තර දැ සම්මාධිට්ටිය කියන්නමකදද දුක්ක ඥානන් දුක්ක සමුදේඥානන් දුක්ක නිෝධ ඥානන් දුක් රෝධගමනය පටිදාඥාන දුක් පිබඳව ඥානය දුක්ක සමුදය පිබඳව ඥානේ ක්ක නිරෝධය පළිබඳන මාරගය පිළිබඳූ ඥානය. එකට චතුරාර් සත්‍ය ධරම මේ පිබඳු විමසන නුවනට කියනවා ධම්වවිචය සම්බෝජ්ජග කියන. එතකොට චතුරාර්ය සත්‍යය ධරමයහි දුක හැටියට විස්තර කරන්නම ගක්ද. ලොකුසාමීන් වහන්සේ කියපු මේ නාමරූප ධර්ම දෙක මේ නාමරු අර. සන්තති ගන කෘතය ගන ආරම්මණ ගණාදී මේ ගණයන්ගින් වෙහිලාතියෙන් අනිත්‍යය දු ගනාාත්ම ලක්ෂණ අත්‍රය වැටහින්නේ නැති මේ ඇත්තරම ලග නැ සියම් සියම් කරුණු තේරු ණඩ සියුම් සියුම් වු නක්තින් දොරනි නුවන සියුම් වෙන තරමට ප්‍රඥාව තියවුණ වෙන තරමට තිවුණු කාරණ තේරුම් ගන්න බොහෝ පහසුයි එතකොට ඒ නාමරූප ධර්මයන්ගේ යතාාභූත ස්වභාවය තේරුම් ගණඩ ඒ කාන්ද වසිම අපිට මේ ධම වෙච්චය සම්බෝජ්ජන්ගේ රන්න ැන ලොගු සහන හර ලස්සනක මේ පියවර පනාහක් කිය්‍යනවවාන එතනද ක්‍රියාපනා තව කරල බැලූතිෙම් ක්‍රිය එකසිේ පනහ තවත් කටල බැලූදෙම ක්‍රියා කෝටි ප්‍රකෝටි සංගියාව ඇත්තවාසේ එහෙම කල්පනාගල් බැලුවට පස්ස කෙනකුට මාමන්ගේ වැටහහිට පුලුවවෙනි ඒක ක්‍රියාවස්සේ එතමංගනුවන හෙවුත්හ මේක මේ ආකාසේ මේ ඉපද ඉපද බි මිදිියයන නවරප දරම පරම් පරාව ඒ ආකාසේ ඉපද ඉපදී බිඳිබිඳී යන නාමරූප ධරම පරම්පරාකට මේ යනවායේ කිය සම්බද කරලා සම්මත කල අනිත්තකක හරියට හොයාගෙන 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 ගියොත් ොි න්ඳරුන. මේ අපි දැන් අපි දෙන්න මේ යමක් කතා කර කරන්නවා. හරියට මොහොලා බැරුත් කෙනෙකුට. මේ මේ මොහොතේ සෝබිත හාමුදුරුව කතා කරනවාය කියලා ගණඩු බෑ. ඒමයි. ය පරමාර්තය තුළ ගඩැහ හරියට ඒක ඇත්තට මේක සිද්ධක් විතරයි ඒක වෙන දෙයක් කරන දෙයක් නැ එක ඔප්පු කර පෙන්න්න පුල මේ දැන් මම ම කියනද මේමන් කතා කන්න කියලා හැබැයි මේක මම කරන දෙයක් නෙවෙේ මෙතන සිද්ධ වෙන සිද්ියක් විතරයි නොත ත්තන්න අන්හරි පටිසම්පන්නවා සිද්ධ වෙන සිද්ධියක් විතරමයි ඒ සිද්ධිය පුදුමයක්ත් තියෙනවා ඒ තමයි ඒ සිද්ධියට හේතුව වෙන දේවල් උනත් හතුව දවල් හතුවෙලා න මේ වෙලා මේ සිදධිය සිද්ධවනක මට නවත්තන්න බෑ. මේ මොතේ සිද්ව සිද්ධිය පොඩිහාදුරුවන්ගේ දැන්වත්තන තව චුට්ටගේ මේ ප්‍රශ්නැතින උත්තරයේ හොතනින් එන එක නවත්තන්ට මේ හන ප්‍රශ්නතක පොඩිහාමුදුරට බෑ අවශකන හේතුරික තයරීම. හේතු යෙදනොත් බ හතු යදෙනවනම් බෑ හේතු නොයදනොත් කොහ එක හේතු යෙදනත් පුළුවන් හේතු නයදුනත් කොහොත් බ. හේතු යදනොත් ඒඒ සිද්ධිය නවත්තඩත් දැවපැත්තේ ඒ වෙනවාමයි දැගේ ගින්නකට ඕන කරන හේතු එකතු කොරොත් ගි නවත්තන් බෑන ගි වගේ මේ කතවත් එහෙමයි ඒ මේසාකච්චවත්ත එහෙමයි ඒ හැමතනකම සිද්ධ වෙන දහෙමයි එන්න එතනද මෙන්න මේ හේතු මනවද මේ යෙදිය යුතු හේතු මනවද කියලා මේ වෙලා මේ සිද්ධිය සිද්ධුව වන්නට ඕන කරන හේතු මොනුවද කියලා යම් කිසි කෙනකුට නුවනින් වටහා ගණ්ඩ ඕන වෙන එන්න ඒකට නුවන ඕන යෙදෙන්ඩ වනට දම්ම විචේ සම්පෝජන්ගේ කියෙනෙකයි ප්‍රඥාව කියෙන සම්මාධිට්්‍යිය කියනක කොචර ප්‍රණ දරන්ද කියලා මේ කතාව හගෙන ඉන්නකොට ඔය නුවන යෙදෙන් නැති කෙනෙක් කියනවා අන්න හාමුදුරුව කියන හාමුදුරුව නමේලු කතා කරන්න එට වැටහින්න හොද උන්වහන්සේ හොඳට හිටියා දැන්නටිකක් ස් ස් පස්ලගේ මේ කතාර කරන උනදනය කතාකරම මක දෙයාට ඇතරින් හට අර ප්‍රඥාව යෙදන්න තිේද හැබැ ප්‍රක්ඥාව ේදුරු මනුසයයා මේ කියෝගියෝදකිලන්න නැ සහරන්න මේ මමන වෙන කරේ හඒ හැමතනම කියවුණන හැමතැනම කියවුණන පුද්ගලෙක් නෑ සත්යක් නෑ හිස්න ද මේලෝක උඩිහඳු කොචර හල නද ගැටක කියීදන කිය මේ ලෝක හිස්න මේ ලෝක චූුණ්‍යයයිනේ සූන්‍යයගේ කරන වල බලනට. ඒ මේ අර සංයුත්නිකා තියනොට ුසහන්ස මේ සූතරේ මේ මහා පුන්නම සූත්‍රේ මහහා පුන්නම සූත්‍රයේද බදුරජාණන් වහන්සේ මේ ස්කන්ද පිළිබඳ දේශනාක මේ අනාත්මය මතු කරල දක්න ොටේ ික්‍ෂූ වහසනට හිතෙනවා අනාත්මය කරන කරම කිනම් මාත්මයක ඩිපාග දෙෙනවාදගරහන්න ඒ උන්න්නහන්සර විතර්කයක් පහලුට අනාත්මය කරන කරම කුම ආත්මකට දපාග දෙන්නේ කිය මේ කරමේ පිබඳව හැකයක් ඇතිවන ආත්ම හැකික්ඒ මතිතරග බදුපාන්වාස දේශනාගන්න මේ ඇතැම්මයි මේ ධර්මයා අතිධාවනය කරන්නද කරන කිය තේරුම් ගන්නතු ක්ම අදුවන්ඩ කල්පනා කරනය කිය ොට සම්මුති සත්ත්‍යය සහ පරමාර්ත සත්‍යය කියන්නේ දෙක් දැ සම්මුති සත්‍යය තුළ හලා කතාගන්න හිර කියනමල එක මුසාවාදයක් වෙන්නේ ම ඒ එක සම්මතය තුරට සත්්‍යය ොත කවරුත් එක පිළිගන්න ලෝක ධර්මතාවයක් ලෝක සම්මුෘතිය ඉක්වාගේ දෙයක් නෙවෙයි කොට ලෝකයා විසින් පිළිගත්තයේ ඇත්ත නමුත් පරම සත්‍යය පරමාර්ථය කියන එක ඒක නෙවේ ඒගනලකු සන්න හෙමතියෙන් ඒ ඇතර දුරජාන් වහන්සේ මගේ පියානන්ට ධර්මය අවබෝධ කරවන්ඩෝනය කිය විදිර කතා කර. න මගේ පියාන් කියල කතා කර මගේ ඥාතිීන් කියල කතා කර. යන මම සම්මා සම්බුද්ධ කියල කතා කර. මම සම්මා සම්බුද්ධ හරම තික විහාර මත්‍රේ එහෙම තාකිර ේද ග ස ික කතා කර ති පොටි හඳරුවන යටක ඇස කියන් දොන කිය ට හිත ඇරදීමක් ඇතිවේ කියලා නැත්ත බස්ස කියෙනවා කියලා කිය නැේ. ළමයි එක් යන පාසල් බස්සකද ආන බස් එක ආවිනෑ කියනවා. කාට ප්‍රශ්නය හැබයි එන්න ොනුද අලි එන්නේ හරක් බස්ේ නෝදම බස් එන්නේ ඕක කල්පනගර පරමාර්ත වසි පරමාර්සික නක නිියන් කර නිවරදිව කතා කරන්නටොන බාාව කියර කවර කතාල පරමාර්ත වසය නෙවෙයි එහෙම හිතලා එයාකිනො අද බලන්ටකු බස්ක ගෙනාවනය කවුරු අද බස්ක් ගෙනාවෙන ෑ අද බස්සක පරක්කුලාන ගෙනාවේ දිරිරතා කරනගත්තුත්ම සමතිීම නොවද. හැබැයි බස්තෙක් ආවිනෑ බස්සක එන්ඩ පරක්කුණ කියල කතා කරා කියලා කතා කරන කෙනටවත් අහන ෙනනාට වක්වත් කිසිම විදයකින් බස්සක කියන සතෙක්ක දසකරන්නන්නේ නඒේ ප්‍රාණවාචීව කතා කරන්න ඇැබැම අදසකකින්නේ ඇයි අවබෝධය යනෙ හිද. එන සම්බ සම්බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා මම මගේදේවල් ඔබ ඔබේ දේවල් කියලා කතා කගරන්න. මු තර ස්යාවෙන වගේ තමයි විවාහාර මාත්‍රිකව විවාහාර කරනඒන විවාහාර මේ පංචපාදානස්කද දැනෙන හැටි පේනෙන හැටි ඒ සකස් වෙන හැටි එක්තරා රටාාවල්දී නොනිපුින්තු එක ගරටාවට සක දැන්ි පුදගලෙක්සයෙන් වෙනස් විදිකට ඔබවහන්සේත් මමත් වෙනස් දෙන්නෙක් විදිහට මේ සමාජයට පේනෝ මු එක්නට ආේනික විදිර හැ දිය ඇලිදක් ගත්තු ේ දියලදක වැක්කිරන්නේ ආකාර දෙකර දෙකම නිවතුර ආකාරදකටිනඳා දුන්හිද දියල්ල මේ ලක්ෂ පා දියඇල්ල මේ කියලා ොටයිකදක්ත් එක් දකිනවා. එම නන්දකද්දනු අන්න ඒවගේ මේ දියල්ල කඩාහැරෙනවාගේ එතන තියනෙ තුට සඳතියන්නේ එතන තියන්නේ ක්‍රියාවන් වගේයක්නේ ඒක කඩාහටන ආවේනික ආකාරයට අපි දුංහිඳකි රනමදාලා දුංහිද දියල් කාලකට ගට්ටව වෙනවා කාලෙකට මහත්තවා කාලෙක දුඹර පාටයවා එක දසකර සුදු පාටයවා ඒට දුංහහිදල්ලමයි වෙනස් වනට. ඒගේ මෙතන ඒට එක එක්තන ආවේනික රට අවත්තේෙනවා. ඒ රට පවතින්නේ කාලානුරූප හිමින්ගෙනස්සෙන්නේක. එ ඒ පෙනෙන ආකාරය.ඒනට එක හැම නිමේෂයක වෙනසේෙන බතුරබින්දුට කියෙන හැම නිමේෂයන්න්නේ වගේ අප යොක්කමත් හෙමයි. අපි ආවේනික එක්තරා රටවක්තියවා ඒ රටාව නිසා පුද්ගල වසයෙන් අනි පිසු පේනවා. හැබැයි මේ පරමාර්ථවසයෙන් අවබෝධ කරගන්න කෙනාට මේක පෙනෙන ආකාරය විතරයි මේක කියලා දන්න. ඒකට ඒ නම්මින්ම කතා කරනකට. මුර පුදගලහැිත මෙමයි තරදර මේ ප්‍රඥ්ඥපතිය රහසුවන ප්‍රමාර්ථය අනිත්්‍ය දුක්ක නාත්ම ලක්ෂණයන්ගේ යුක්තයි දැම් බුදුර අර භාගතන නාමගොත් අන්න ජීග්‍රතී කියල දේශන මේ ගෝතරනන්නන් දියලුම කියන යම් ගෝත්‍ර නාමයක් මේක ලෝගයා සම්බධ කරද ගෝත්‍ර නාමය සෝභිත කියන ගෝත්‍ර නාමයක ඒක සම්බද කර ගත්තේකක් ඒක නොදිර නයි කියර බාගතු සි දේශනනා කළ ත කවධාර මේ ෝක නවත සෝබිති කියර න දන්නටපුල ල කිය නම උපදදින්න පුලුවන් ඇගේ නාම මාත්‍ර දගලයා මලාත් අනාම මාත තිරුණ ඒ ඒ නාම මාත්‍රක කාලය කතුර දහගලලා තිබිල දවකාලක දයයි උපදිට පුලන් මතුලා න දිට පුලුව ඒ දියට. එතකොට ලකසන්න දැ හැම බොජ්ධංග ධර්මයකටම නිශ්‍රයවන කාරණාතිය. ඒ නිශ්‍රය වන කාරණාවන්ගෙන් මේ පලවෙනිියක සීලයන සීලය. බද්ජංග තරමවට මේ හැම බොද්ජංගේයකු නිශ්‍රේ කාරණාව කැෙනෙට දක්වන මේ පිටිබඳවත් අපි කතාකල කොහමද සීලයේ බෝජංගවල නිශ්‍රයවෙන්නේ කියලලා. හදන් අර එක්තර කඩයුම් තියන අපේ පොඩි හදුරනේ විශවවිද්‍යාලය අන්ඩුනන් උසස් පෙල සමත්වෙලා සුදුසුගල බන්ඩුවේ ඒ සුදුක ලබ නැති කෙනෙුට විශදල අඩුපුල හැබැල ශදාල ගඩ ප්‍රයෝජන ගඩුප විදල අන්ඩුලන හිල අන්ටුරට. ඔ එහෙම ඉතින් එඒ මොනොහරි බලහාත්කාරා පිතුකු මේ බලය ධනය පාච්චි කරලා කවරහරි විධායක නිලධාරියෙක් එයාගේ දරුවාව මේ ඇතුළටම දානවා. ඉගෙන ගඩම දානු. හැේ සාමාන්‍ය පිරවත් සමත්නය දැන් වැඩක්වීද දනම්බලබැනි අර උස අදධ්‍යාපිනිල පට සාන්‍ය සුදදුුකමනත්ත ම දැන් හම වෙලා ම වෙලා පාද හම ර ට ැන පා පට. ඒ හෙම වෙන තමයි නමුත් හැබැයි මේ ඒකෙන් ප්‍රයෝජනයක් ගණ්ඩ බෑ ඒ නෑ කරනතෑ නෑ ධර්ම සාකච්ඡා ේද හස්සයක් උපදිනු ඇති මේ කෙරෙන නුසු දුසු වැඩ ඒගැන එක තේරෙන්න්න තිකල් එහෙම කරට වැඩන්න කියලා තේරෙන්න ඒග කොළේ ඕන කරන්න කොලේ ගණ්ඩ ති එන්න ඒ වගේ අපිට එක්තර කඩයිමකින් එහට ඔය අනුපස්සනාව වැඩෙන්ට නම් සිත සුදුස්කං ලාබියක් කන්න එක ලසන්තින පුරිසන්න කිවම සප්තය සුද්ධියගන්. සුදුසුකං ලාබියක් වෙන්ඩ හිත හිත සුදුසුකම් සපුරන්නට ඕන අනිත්‍ය දකිට අනාත්මය දකිට දුකදකිින්ට මොනවයිද පංචුපාදානස්කන්දය වෙන් කරලා ගණඩ දැ පස්සල කකාර ගඩ නැගිල්ල කඩාගන්න වන්නන ැඩුවට පසේ තේරෙන්න්නෑ කියලා. ගරනගල ද ොඩන කිල මොද යන ලන්න කඩාගන්න හහියති අන්න ඒ වගේ පංචුපාදානස්කන්දය විනිවිධ දැකීම සඳහා ශක්තිමත් සිතක් ඇතිකර ගැනීමේ පලවෙනී පියවරතමයි සීලය. එකන සිත්ත ශක්තිමත් මොකද මේ කෙස් ධර්මයන් ගිහිල්ලා මහා විනාසයක් බාට පත්න සීලය කරන ගරනන්න එකට එතැනින් පුහුණු වීගෙන පුහුණුවීගෙන පුහුණුවීගෙන යන්තම් ප්‍රමාෝදී උපදවාගෙන. නැවත සීලේ රකිමින් දෙ පපත්තර මේ ප්‍රත්ථය කරගන්නීමින් ටිටිට ට ට ටි අනුපස්සනාවක් වැඩන මට්ටමට එන්ඩ එන ගමන ආරම්භ වෙන්න සීලයෙන් හැබැයි මේ සීලය කොතෙක් දක්වාද නිවන දක්වාාව තියටු දැ ිත සද ාව ද තිර දර දැගිති මං ඕනදේ කරගත් කියල සීලේක ට්ඩ පැත්තර හරන ඔක්කොමතක පිර ඔක්කොමටික පිරහෙන ඒක හින්දා ඒ පරම ඇත්ත අපිට කපටිකමින් රවට්ටන්ට බෑ. මට ධර්මාවබෝධ කරග්ඩ ඔන්නම් මට සීලය කඩාගෙන ධර්මාබෝධ කරගන්න පුළුවන් කියලා කවර හිතනවනම් ඒක බුදුහන්දුව දෙේශනාකරපුදයක් නෙවේ. එන අන්න වාරයෙන්ම සීලය ආරක්ෂා කරගන්න මයි ධර්මාබෝධය සදාය හැක කවරරිහෙම අප ගමනයක් හිතන මට පුළුවන් අනිත යටෝක කවරු කිවත් ම මගේව සහ ස ලය ළ හො හ හොඳර පලද වෙලා තියද. ම කට එක මගේ විේ ත්තයක් කිය හෙම ද හන් දැ ඒ ද ල්පන ග අංගුලිමමාලට පුල වන්නන් දදාහකටත්දලා මරල නිවන්දගින්ඩයයි මට බැරි ඒක කරලා ඒක අනි පැත්ර නහර ගන්න ඔක්කමනි පැත්ර ගන්න හෙම. ඒකද ඇයි එහම උනේ අංගුලි මාල ක කියලා කියන්නේ බලන්න ගුරු ගෞරව ත ොච්ච ති . රද රද ච ගර ගර ද ගුර කක්. කචර දැඩි ගන්නවාද ඇත්තර මේ ගුරගවරුවේ ගුරගවරේ ෙන වන්තිම ගුරුවරයම නි කියන්නේ මේද දෙකරග න්නඩ න කිය මේ පපුජාව කරන්නට එතකට ඒ කොචර සත්පුරස ේදතුගන් පැත්තේ ගුරර කියන මෙචර පූජාවක් කරඩ අනිත්ම නිස්සු මරාගෙන හරි පූජාවක් කරන්ඩ එතන තිය සත්පුරෂ ධර්මය එක මිනිමරල පූජාව කරන්න වන කිය නවම ගන ඒක හින්දා ඒ එහෙම සත්තුරෂ ධර්මයන් පහල වනේ වන්න කියෙනක වැරදිී අරහවෙන්නන්නේ ය ාර්මිතාවන් සම්පුර්වෙච්ච කෙන ින්දන්න නැතනලුව එක වචනය නතර වෙන්නේන දැංඕෝක මේ අද සමාජයේ දැන් භාගතුන් වහන්සේ දේශනා කළත් ඒ වචනය වචනමයි පුතජ්ජනය කිව්වත් රාහන්හසේ නමක්කවත් ඒ වචනය වචනමයි නත් ඒේ වචනය ඇහෙනකිෙනට ඒ තේරුන් අරගන්න මොනතරන්නම් ප්‍රඥාව මේ දවුණන වෙලා න්දඕන ඒක මට නිකන් හරි චමත් කාරජන සිතු ල්ක් ඇති න ටකෙන් මටක හරි සයි මන්ගේ මේ සිතුවිල්ලටම කැමති ඒක නිකන් කියන්න න තැ ප්‍රෂන සඳහා බුදුරජාණන් වහන්සේ වේගෙන් වඩි නොයිස්සරයි අංගුලිමාල පන්න නෝ අංගුල් මාට පේරන්නේ බුදුරජාන් වහන්සේ දුවනවාෝගේ මෙත් දුවනෝ දැන් සම්මමා සම්බුදුජාන්සය පත් හැල්ල දේශනා කරන්න ද දුව ඉන්න ංගුලිමලට තේර ෙනේ ද දුවෙන්න්න මනුසයටට කිය නවතින්ක නව නවති මුු හ නවතිර නවත ග ංගලිමට දර පුදුර න් දේනක මොකන්ද මම නැවතිලයින්නේ. ඔබ නවතින්ට එතකොට ඇත්තර මට හිත අංගුලිමමාට තේරනකෙ ම පව් ෙ කතාවක් නොත් ට සට දන තාව මට හිත අංගුලිමමාට තේරෙේ සරීරය දුවනක තමයි ගුල්මාල් කතා කරන ෞතික දයගෙන ූප ගැන. බදුජන්ස කතා කරන්නේ හන්සික තත්ය ගෙන. එ අපි දුවන අදුවන දන දන කරන ආරමුණ ආරමුණ යිලාගාරමුණ යිළඟරමුණ හමව දුවන. මේකින් පසේක කර්ඩුන මේකින් පසේ කරන්නනු කන්්ඩුවන ොන්ඩොන න්ඩෝන හවල් වාහනය ග්ඩුන හවල්දය කරන්නුන. දිවිල්ල නිමක නවතින්නේ. බුදුරජන්නා දේශනා කරන ඔහේ දුවනවා මන්න ැවතිරයින්නේ. රංගල් මාාර කරුණ කර දුවන ගමගේෙන නැවති ලාලුහමයි. නගම නැසලලා කියනට අගුරමට අනිවාරයෙන් තේරෙන්ටුන තුළලාන්ත නැවති එකන කඩාගෙන වැටින්න මොක ලොකුද තේරන ඩා ට හම ඇත නොවස නිවන් දකින්ඩ විතරක් නෙවයි සීලය ද මේ ශාසනය කෙල පැමිණි රහතන් වහන්සේලාද සීලගවෞරුවෙන් සීලේ රැක්කා නොකද බුදුපාණන් වහන්සේ පනව පැතැම් සිකපද තිය රහතන් වහන්සේලාට ඒ මේ සාසනය පැත්ම පිනිිස බොෝකල් චිරස්ථායිවීම පිණිස බුදුපාණන් වහන්සේ මේ විනේසික පද පනලතිී නිර සද්ධම්ම පතිරූපක සූත්‍රයේ සජයුත්තනිකායේ තියෙනවා ස සීල ගෞරවේ නැත්තම් මේ ශාසන පිරිහිෙනයි කිය මේ ශවාසනය අතුරු දංගෙන කියනු. එතකොට මේ ශාසන පැවැත්මට යම් ශ්‍රාවකයේ කැමතිනක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථායිකණන්ඩ සම්මා සම්බුද්ධ ශාසනය බොෝකල් පවතිනවා දකිඩ කැමතින යම් ්‍රාවක ඒ ශ්‍රාවකයා. ශාසන ගෞරවවත් යම්පමටකින් කියයෙන කැම් බුදුපාණන් වහන්සේගේ ශාසනය පිරිිබඳව යම් ගෞරවයක් තියෙනවාවන. ඒතුළත් ඒ ශ්‍රාවකයා සීර සම්පන්න්න වෙන. දැම් මම කරගෙන ඉවරයි මෙතනිින්හටමට උඩපිනුම් යටපිනුම් ඕන එක ප්‍රශ්නයන් නෑ කියලා එහෙම කල්පනා කර නනෑ. මේ මහරහතන් වහන්සේලාද. වි දෙවෙෙන කොට මේ සිිකප ආරක්ෂා කල මමද කළයුතු කියලා. දැන් අප සිිල්තමාදං ච් ඇත්තු අද මේ නවම්පුර පසරොස්ක පොහෝ දවසේ සීලාවර්ජනාා කරන්නේ තෙවිදීරණ රහතන් වහන්ේ ඉදිරිින් දයාාගරන මේ සීලේ ආවර්ජනා කරන්න රහතන් වහන්සේ මෙහම වැඩහිටිය. ඒ අනුවමින් මත් මෙහම ඉන්නවායි කියල එතකරන අරඒ ප්‍රීතිය කියනක ප්‍රමෝදය කියන ගැතිවෙන්නේ. දකොට රහතන් වහන්සේලාපවා ආසාවිෙන් යැන ආශාවෙන් කියන්නේ කැමැත්තෙන් ධනමත් ඡන්දයෙන් ආරක්ෂාකරපු සීලයක් මේ. සර්වක්්‍ය ශසනය තුළ තියෙන සීලයි එනිසා මට හරි ලස්ස දෙයක් මතක් වුනමයකද එක දියනයක් යෝජනාවක්ක වෙලති මේ අපි හාන්දුුවණේ පොහොය දින ම ිු පින්පුල්පතක් සකස් කරන්නින්නේ පොහය දිනයේ සීලය ආවර්ධනය කරන්න අවස්ථාවක් සලසර දෙන්න කියලා ම එක දියනයක් වල තිනවා යෝජනාවක් විද සමාවෙන්ඩ අතිගෞරෝණය සමාව වජනය කරලා ල අටින් නිරතිනවා රේරකාන චන්ද නාක සන්හන්සේගේ පොතෙත් මේක සඳහන් කරලතියනවා උබහන්සේගේ නාලිකාව මේමගේ දවල් පුෘද පුුණණ කිරීම ටිනවා සීලාවර්ජනය සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියෙලා මේක පරතු කරන්නක. ඇත්තර මමට මේ අද වෙනකොට මේක කරට කර න හින හැකික් මනින් මේ කරනවර මදම ර ස පහ ද ර රන්න . එතකොට ලොකුසන්න දැන් සීලේ කියන්නේ බොජ්ජංග ධරමවලට නිශේවන කාරනාව කේදන කාරනාව එකතුකොට සීලේ කියන එක පුුල්ල අපි කතා කරන්න ඕන දැන්න මු අපිතා කරන්න වෙන මාතෘගාවක් නිසා අපි ඒකතින් නතර කරන්න කල්පනා කලා. එතකොට ලොකසන්න තව මේ දැන් කල්යාන මිත්‍ර සේවනය යෝනිසෝ මනසි කාරය කියන දෙකත් හැම බොජ්ජග ධරමයගනු නිශ්‍රයවෙන කාරණ. තකර මේ දම්ම විජයේ සම්බෝජ්ජන්ගේක දැන් අපිගේ වාර කතා කලා සති සම්බොජ්ජන්ගේ මේ කොම නිශ්‍රේවෙන්න කිය දමවිචේ සබෝජ්ජන් එරකුම දැන් සේලේ නිශ්‍රේ වනකා හැඩි ලොකසාමන් වහන්සේයම් පමණකට කිව්වා කල්යාන මිත්‍ර සේවනය සහ යෝනිසෝ මනසිකාරය කොහොමද මේ ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ උපදවාගණ්ඩ දෙවුණු කරගන්ඩ වඩාගණ්ඩ උපකාර වෙන්නේ හු දැන් අපිහිතමකෝ සාමාන් පෙර ශිස්සයෙකු සසස් පල ගානක් කරගෙන ඒකත් එක දඟලන්න පටන් ගත්තා කියලා ඒමයි දැන් මෙයාට මේක කිමදයක්ත් තේරෙන් නෑනෙ සාමානි පිල මටම තම මේ එකක තේරෙන්නේ. ඒවගේ දැන් අපිට මේ ඉස්කන්ද ආයතැන ත්‍රලක්ෂනය මේ වගේ දේවල් ගැන බෝ කරුණු හම්බෙනවා හම්බුනාට මේක පටලගන්න එක තේරුම් කණඩුබෑ හරි මේ තේරු ගණඩ බෑ මොක්ද මේ ලක්ෂය කියලා ම සමාමෙන් ලකසන්න මංෝකට දෙයක් ඉතුර මට මදක්වුණු දෙයක් මට එක දවසක් මන්. කතාකර ඉන්නට අපේ උතුර මැද පලාතේ සංගනායකසාහන පොතානනි දම්මානද නායකසාමින්න් හන්සේ කියනවා නනාක සන බුද්ධස්්‍රාවගක ත්‍රපිටක ධරම පීට ඉ එකෙන ගන්න කාලේ ඉන්දුරුවේ මහනායකසාමීන් වහසේ උගන්නලල ත්‍රිපිටකය තින් පොතාන නාගසන මෙලෝදයක් තේරෙන්න්නඩ මේ කියනේවා එකද අසා නැගිල් ලකිවලු අනේ මහනාක හමුදුරු නොය කියන කිසිීදයක් මට තේරෙන් නෑකොල් තේරෙන්න්නතු නරකාවන නම ආගෙන ඉන්නඩකු කාලයක් අගිල්ල මේ කියදවල් මනදදිකර තේරයි කියලා එහෙමයි. එකසරේ යමක් තර නන්න්ස කිය ට තේරුුණත් සමහරය පැටන. තනියම මේක තේරුම් ගන්ඩ පුළුවන් වෙන්නේ පච්චේක බුද්ධත්වයට පත්ච් ෝ සමමාසා බුද්ධත්තව පත්චක නතර අපි අපි මේ මානයනං ඇතිකරග හරිියන්න පොඩි න්ඳරුව. උංගාකායිරදී මට තනයම තේරච්ච විදිහ මට තනම තේරච්චිතර හොදක ඇත්තරට වෙනවා මූලික වසේ යම් කිසි කෙනෙ අහරි භාවනාව වර්ධනය කරගෙන අද. තමන් ලබන අදැකීමට තද්ද බල විදිරයට ඒ තමයි හරියටම හරිකෙන දසේ එනවා ඒත් අනියමග කියන්න බෑලගස නොකද ඒකට නිස්ත්‍රවෙච්ච කාරනතිය නමුත් අල්ුත තමන්ට දැනචමකර අදැකීමට හිරෙන හිරවෙලා හිතනමඒත් අනම කියන්් බෑ නමුත් හිතනවා හිතන වහම. ඒකටට උදවවෙච්ච කාරණන අතියනවා නමුත් ඒක ඒකමමයි කර හිතනවා යායට අලුත්තෙන්ආපු අදදැකීම ගුරුවර එක බෙදාහදා ගන්න. රකුට කියන්න්න ගිම ගුරුවරයා සමහර විට එයාට වැරදිච්ච තැන කියලා දෙනවා එතකොටත් හිතන්නමකද ගුරුවර දිාව රුවරය ිීරිසිය ඇතන් එඒ ඒ කොටස තේරීලනෑ එහෙම කියලා තමන්ගේම පැත්තට මේක හරෝගන්නවා මේ ඇත්තට මෙහෙම වෙන අවස්ථාතියන මේවා හරි අමාරු දේවල් මානසිකත්වය කඩාගන්නේවා තමයි මේ විදර්ශන විසරහට යන කෙනෙකොට තියෙන අභියෝග <talos> <tarn> mm. ැ ඒත් අනියම තමන්ට මානන් තමන් ඒව කඩාගෙනම තේරුම් ගඩුඒ තමන්ම කඩාගෙනම තේරුම් ගඩු නැත්තන් මහා විද්වත් පොත්පත්ති වනිේද අතිතේදන් එන අටුවාගන්ත පටිසම්බිධාව මේගේ පොත්පත්වාා ප්‍රතික්ෂප කරන්න හිතවා කෙනකුට යෝග යෝගින්ට එහහිමිතන මේ ඔක්කොම වැැදිලා මේ ඔක්කොම ඇත සමහර විට සම්මා සබදුරජාණන් වහන්සේ ජියමා වැඩම කරලා දේසනකරොත්තෝක වැරදි කියලා සහිතන ඒකත් තරද කිය ඒ තරමට මාන්‍යති න එ මේවා කඩාගණ්ඩුවීම එතකොට මෙන්න මේ තැනේදී කල්යානමිත්‍ර ආශ්‍රය කියන එක පුද්දුම ප්‍රයෝජනයක්තින්නේ ඒ කල්යානමිත්‍ර ඒවා මේ යෝගයා නැත්තම් මේ ගෝලයා පටලගෙන ද මානය හගෙන ඉන්නව කියලා දැනගත් හම කවදක්ත් මසේක තින මාන්‍යය තමු සේපපුනව දන්න තමසේ පො ඩ බාවනකර පුහහා තමසේතාන්ගන්න හමද කිය හමතා කරන්න දැනගන්න මේ මානසිකත්තය වැදි රතියෙන කියලා එක සියම්ම පක්‍රම යොදන්නේ අ අලියෙක් මපු කතන්දර දන්න ගෝලයා විසින් ගුරුවරයට ඒවගේ සියම් පක්‍රම යොදලා එයාගේ මානසිකත්වය සකස් කරලා ඇ ඒකද කල්ල්‍යාන මිත්‍රයා කියලා කැනෙ පුදුම කෙනෙක් කලයාන මිත්‍රයා කියන්නේ ජීවිතයේ එකන මුළු ජීවිත තුම කලලාාන මත්‍රා කල්ලයායන මිත්‍රයාගේ එක හැසිරීමක් ඇති පොඩි හන්තුරුවනේ මේ ඇත්තටම මේ කෙනෙකුගේ හිත කඩාගෙන වැටෙන් නිහත මානක මත් දකින නිහත මානිකම ඇති ඇත්තර මතක් කරන්නඩු අපේ ශ්‍රී ලංකකාරාමණ්‍ය නිකායේ මහනායකස්වමන් වහන්සේගේ එක්තරා ආකාරයක හැසිරීමක් මගේ මුළු ජීවිතයට මෙද වර්මා හනාසන් වන්සගෙන කන්නේ එක්කම කියන්න හොඳ ෞද්ගල කත්තට හනියක්න පරාන්න මුත් මගේ පෞද්ගලිකව මගේ ජීවිතයට මහා පුදුමාග විදිර බලපෑාව එක මොහොක එතකොට සමහරවිට නායක හාමුදුරම එක දන්නෙත් නෑ නමුත් ඒ කල්ර විත සේවනේ හැටි ආදර්සය තින වටනාකව චරිතය බලපෑම චරිතයෙන් කරන බලපෑම ඒක වචනදාහකින් උන්හන්සේ මගලට ඇවිල්ලා වචන පන්දාහකින් දේශනාවක් කරාට වඩා ඒ ඒ මොහොතේ මට දැනිච්චදේ වටිනවා ක්‍රියාවතුරු ම ගත්තදේ මට හැම නිමේශකෙන් වගේ මොදක්කෙනදඳ කල්්‍යයානමිත්‍රයා කදක්වත් මේ අක මොන බරන්න මේ කල්ල යානමිත්‍ර සේවනය හිදම ඔයඇති වෙච්ච ආදර්යහින්ද මට ඇති වෙච්ච අහස නිබඳවට ඇතිුණ කියමගේ ු මකා ම ගැන්නේ ඒ වගේ අපි හැම්වෙලේම මේ අපේ මනසිකාරය පිම දැන් ඒක අඩුවෙන්ට දෙන්නතු තියාගැනමි වගේ මක්තිනමට ඒ වගේ හැම වෙලේම කල්්‍යයානමිත්‍රයා විසින් සිහි උපද්ද වන කොට උපද්ධූප සහ පවත්වාගැනීම සඳහා යෝ මනිස්කාරය වශ්‍යයි මේ මොකක්වත් කරන්න බෑ සීලේ පරිදරාණ මේ තුන පුද්දුම විදිහට ගැලපෙන්න්නේ මේ නිස්ත්‍ර කාරණාතුන ගත්තාහම එකට කක්ට පුදදුමවිදිර ද්වෙලතින්නේ සීලය තුළින් ඇති කරගන්න සමාධාදී දේවල් අවශ්‍යයි කල්ලයාන මිත්‍රයාගේ මේ විශේෙන් නුව ඇතික කරද දම්ම විචේ සම්පෝජ්ජන් ගැනතාකරු ඒ ගන්න කතා කර මේ තිියුණ දවා තිියුණු නුව ඇති කරගන්න පැටලෙන දේවල්ටි කොක්කෝම පැටුරුම් ලිහා ගැනීමට කළලයා අනිත සේවනය අත්‍ය වශය ඒත් එක්ක මරයෝ නිසෝ මනසිකාරය වර්ධනය කරේ නැත්තං ඒක නැවත නැවත නැගිල එන්නෙ නෑ මේ තුන අත්‍යවශම කරනතුළ ඒමයි ලොකු සන්න ජතකොට උසාම නිහස දෙන් මේ ධම්ම විජේ සම්බෝජ්ජහන්ගේ උපදවාගඩ උපකාරවන කාරණ හතක් අපිට ධර්ම ග්‍රන්ථවල හම්බ වෙනවා අට කතා ව ටීකාව යහම වෙනත් පවරණ ග්‍රන්ථවල හම්බ වෙන අපේ පිළිබඳවත් කතා කරන්න බලාපොරොත් වෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වවා. පන්න අත්්‍යයාද නවම්පුර පසලොස්සක පොහෝ දවස ඔබ මේ කාත්නෙකො වෙලා ඉන්න ජයමග රූපහහිි නාලිකාවඔස්සේ පෝදා සම්භාෂනා ධර්මසාකච්ඡාවත් සමඟ. අජ දවසේ මේ ධර්ම සාකච්ඡාව හිදායකත්වය ගෙන කටයුතු කරන්නේ අසේකා දියනියගේ පින්නාත් දෙමාපියයන්නේ පිළිමඳදවත් අප මේ වෙලාවේ සහිපත් කරනවා යට නැවත ආශිංෂනයක නාශිකුරවාද කරනවා අද දවසේ ධම්ම විජයේ සම්බෝජ්න්ගේ පිබඳවයි මේ විදිහට අපි ලොගුසාමන් වහන්සේ එක්ක ධර්මසාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්නේ. කට දම් විජය සම්බෝජ්ජන්ගේ උපතවාගන්ඩ උපකාරවන කාරණා හතක් ධර්මයහි දක්වනවා ධර්මය සඳහගන එකෙන් පළවෙනි කාරණාවතමා ලොකසහන්න මේ පරිපුච්චි කතා කියන්. පරිපුච්චි කතාව කියන්න මොකදද, රිපුච්චි කතාව කොහොමද ධම්ම විජය සම්බෝජ්ජන්ගේ උපදවාගන්න උපකාර වෙන්නේ එක අපි සාගච්චා කලොත් සොඳයි ග හිතිෙනවා මේකෙදත් අර දැක්ක මොල්ටත් වැඩි අපි මේ දැන් අපි මේ ඒන ප්‍රයෝගිකත්වයක් ගැ කතා කර තුොඳයි කියලා පොඩිහම්දුරුවේ දැන් විමසීම කියනක් ස්කන්ද බන්ව දැන් අප කතා කරන්න යම් කිසි දෙයක් දැන්ම කියන කියන එක පිරිගන්න ගතියක් තියෙනවනම් කියන 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 හැම එකම පිරිගන්න වනම් කරහාදුරක හිඳ මං එක පිළිගණ්ඩුන මේ ගැන කිසි විමසීමක් කරන්න හොඳනය කියලා මේ විපජනය කර කර විභජනය කර බෙදබෙද බෙදබෙද බෙද බෙද බරණ එක තියන වටිනා කරන ධම්ම විජේ සම්බූජ්ජන්ගය තුළින් අපි පොඩිහඳුරනේ හේතු ගැන කතා කරන්න දැම් මම මෙන්නම මෙහම කියන්නකෝ සිද්ධියක් තියෙනවා මේ සිද්ධිය තියෙනවා මේ ආරම්භයක් සහ අවසානය මේ ආරම්භය සහ අවසානයේ අතරතියන සිද්ධි මාලාව එකට එකක් එකට එකක් හේතුවෙවි හේතුවෙවි හේතුවවෙවි තමයි අන්තිම සිද්ධි සිත්ව මේ හේතු හේතුල මේ පලේසිද් දෙනවා ඒ පලයයි පරන්නණ හේතුවයි දෙකම හේතුවෙලා ඉළඟ පලේ සිද්ධ වෙනවා ඒවගේ දැන් ඇතිවෙන පලේ හේතුවක් කල ඊළඟ පලේ ඇති වෙන යුදි ර ර දි ග දැන් මට මෙහෙම කියඩකු අපලයක් ඇවිල්ලා නවත් ග්‍රහමුදක්දදාන ඒ කොමද අපල් අපලයා කියලෙ කම කකර දනවා කියට ඒක අඩුවෙන්ට කොමදකි කියලා විමසට විමස විමසන ගිය හම්බේ දර ඔය කිය නර සිද්ධිමාලාාව කම්පිෙනත් නෑ. ඇයි ඒක පුරුවහිද. ඒ එම දෙයක් නෙවේ හින්ද. විමසන්ඩ විමසන්ඩ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බලනවා කියෙන එකේ තේරුම විමසන්ඩ 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 මේ හේතු පැහැදිවෙනවා කිය පකට වෙනවා ඇත්ත නම් යම. ඇත්තනම් අපිට පේන්නේ මේ කොනයි උඩ කුනයි මේ දෙක මැද ටිකාපි විමසනකොට ඒ මැද තියෙනවනං ඇත්තරම ඒක ලියටනවා මැද නැතිව තමයි අන්ධාන භක්තිගේෙන් අරන්තතිනවා අන්ධනු කරය අරන්තයන ල ොටේ ැද නෑමක මේ 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 ත සම්බන් න්න න ත න්න හ චු්චුග හමක්කර රද යකනක හිත කර ක්න රහ්කාලේ වැඩක් කරපුහම ො හිෙ හේතු නෑමොක් වත්වායාග අ මේ හේතු ටික මතුවෙලා නැති ඇත්තත් තියෙනවා හේතුික මතුවෙලා නැති බොරුත්තියෙනවා මේක මෙන්න මේ විමසන්ඩ 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 විමසඩ හතුි මතුවවා තියෙනවන ඇත්ක්න බොරුවක් නං එතන මකත් නැති ව තරෙනවා අන්න ඒකට තමයි මේ විමසීම කනකොන් ඔන්න විමසීම යෝගාාවචරයක් විදිහට ධර්මය අවබෝධ කරන කෙනෙක් විදිහට ප්‍රශ්න විචාරීම යාමිත්‍රයාගේෙන් විමසීම ස්කන්ද ගැන ධතු ගැන ආයතන ගැන විමසලා අනිත්‍ය දක්ෂන තිලක්සණ පිළිබඳව ඒ මාශ්‍ය කන කරුණු විමසා විමසා විමස විමසා තමන්ගේ අවෝධය පුරල් කර ගැනීම සිද්කර ගතයතුන්ෙනවා. එම එකඩාර නිස්ත්‍රේ වස්තු වන කල්්‍යා මිත්‍රසේ වන උපකාණනිවාරය උපකාරය එමයි උපකාරයන පරිපුච්චිකතාවෙන් මේ ගම්බීර ධර්ම පිරිිබඳව ඥානය දුණ කරගන්න පරිපුච්චිතා උපකාර අනිවාර්රයම ඕන වෙනවාන ම එම නැත්තන් එයායට ඒක තේරුම් ගඩ බැරෙන පැටන දේ විමස පස ලන කාල ගඩපු අපි තිස්සර ඉන්නන ගරුවරයාගේ හාණ්ඩුන වෙන කවුරය හයි වෙන කවරය හයි අඳර කවරුත් හන්ත් මේ ැකේතියා නිසරට ඇන්නබ එේ පරිපුච්චි කතාවේ ප්‍රශ්න විචාරීම කියන කල්ලකුසන්නස ශාසනික වසිය හරි වටින දෙක් මේ ප්‍රශ්නයක් අහණඩෝන බිදිහක්. ප්‍රශ්නය අහ්ඩෝන කාගෙන්ද මේ ප්‍රශ්නය අහ්ඩුවනු කොහොමද කියන එකත් ප්‍රශ්න සන්නාත් බුද්ධිමත්ෙන්ට ඕන. ප්‍රශ්නයයට පිරිතුර දෙෙන්න්නාත් බද්ධමත් ෙන්ටඕන අප පිටිතන මේ ප්‍රශ්නයකට උත්තර දෙනක තම අමාරු කියලා නෑ ප්‍රශ්නයකට උත්තර දිනා වගේ මද ප්‍රශ්ය කහනකත් අමාරු. ප්‍රශ්නය හ්ඩෝන පුද තෝරගැනීමත් අමාරු. එහෙමයි. එතුකට අර ගෝපාර සූත්‍රයේ බදුපාණන් වහන්සේ දක්වනවනේ හාර දක්කගෙන කියලලා දාන තොරුපල දෙනගන්න ඕන කියර ඒගේ දැන් ආබිධම්ම එක භික්ෂුන් වහන්සේ නමකගින් විනේ පිළිබඳව ප්‍රශ්නැහවට එකට සාර්ථක වපිලිතුරක් බලාපොත් වන්න බෑ තකොට විනේ විසාරගු සාමීන් වහන්ේ නමකින් හන්ුන විනේ පිළිබඳව ප්‍රශ්න ගම්බීර ප්‍රශ්න ආබි දම්ික සාමින්නාස නගගේ හුන අභිධරමය පිළිබඳව තියෙන ගැඹුරු ප්‍රශ්න න්නේඒ වගේ දැ ප්‍රශ්න හණ්ඩෝඕනේ කාගෙන්ද අපි දෙැනගණ්ඩුවන නැත්තම් ඇත්තරම ලොකුසාහන්න දැයි සමහර වෙලාවට සමහර ඇත්තෝ අහන ප්‍රශ්නත් එක්ක කෙනෙක් අසරන තත්වයට පත්තෙන්න්නත් පුළුව. ොකද දැන්යි ඒහින්දන දැන් අපි වෙන සෙනසුනකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් කතාභා කරන්නගෙන් අපිට එහෙම උගන්වන්නේ අපිට අටිසන්තාාරගුණේ ඒ පුරාජාණන් වහසේ එහෙමයි කියන්නන්නේ ඒ සෙනසුර ඉන්න ස්වාමීන් හන්සේ ත්තක් කතා කරන්න කියෙන මුලීම කතා කරලා ආයුමුුදුන් වහන්සේලාගේ ආචාරයන් වහන්සේලා මොුණ ග්‍රන්ථද හදාාරල දීන් ඔබහන්ේරන්න මුණ ්‍රන්තු දු ගන්නව දයන. ඒද වහන්සර කොතෙක් දුරට මේ හදාරල තියවා ප්‍රශ්නලින් අසර භාගරපත් ොවෙන අසරන භාවයට පත් නොවෙන්ඩ කල්පනා කරල බලල කියන මේ ප්‍රශ්නය අහන්ඩත් ෝනර ඇසිය යුත්තාගෙන් වුවත්. ඒනාග ලොකසන්න දැන් අර අපිට තියෙනනේ දැන් ධම්ම විජේ සම්බෝජ්ජන්ගේ උපදවා ගණඩ ඒ ප්‍රඥාව ඒ නුවන ගම්බීර ඥානය උපදවාගණ්ඩ. ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු වෙන්ඩෝනය කියලා. එතකොට සාමාන්‍යයෙන් හිතන්නෙ දැන් යෝගියක් කියන්නේ නි යෝගියක් කියන්නේ ඇඳුම් හෝදගත්ති නැති කාම්බරය අතුගා ත්තේ නැති මකුල් දැල් පැදිච්ච වහලයක් තියෙන ම ඇඳම් ඉරිච්ච ඇඳුම් අදිනො කටගල පෙරාගත් කෝඩ ැවුල් වවාගත්ත නිකන් අමුතුම චරිතයක් කිය ග නි තාපසේ ම ආපසෙකුත්. ම සිල්ල හැරුන වැඩන්න හදම සාමානයෙන් කෙනු විතන්න ොළන් උම්මත්ත කකෙකුේ යෝගියකුගේ කිසි වෙනසකුල හිදනා නත් මේ මේ කියන කාරනාව මේ අජ්ජත්තිකහා බාහිර වස්තුූන් පිරිසිදු වෙන්ඩුවන කියන කාරණය කොහොමද ලොගසන්න ධම්ම විචය සම්පද්ජයගෙන තිවුණු ඥානය දියුණු කරග නුපකාරවෙන්නේ කොච්චර වටිනාාවද කියන්ට ඒකනම් අනිවාරයෙන් පපුටින් තක්ම අදදක්කිනවා. දැ අපි අපි සාමන්‍ය ප්‍රායෝගික අපි අත්න්දිෙන කාරනා මුණම හරි තබිතාරන්නි ප අපි වෙලාවකට භාවනාව අත්හැල දාලා ඉන්න කාලය තින කෙතන්ඩු මුණහර රනක්කද බාවනා කරන අඩුවන කාරය හොඳට හයා ගත්ත හැකි ඉන්න කුටිය දිහාවරවා කුටිය ක්‍රමාණු කුරණ යිත් හරි හොන්දර හිත කරගෙන භාවනා කරන මාසය අතිනක ෙහිතන්ඩු අය නෙවෙයි හැම්ම දේම තිබ්බ තැනම ඒ විදිහටම තියෙනවා. මම එක කියන්නේ ඇත්තටම මේ හැම තැනම මේ නිකම් පුදුමාකාර ක්‍රමාණුකූල බවක් තියෙනකොට හිත සැනසිලාති අතර පුදගලේගේ මානසි තත්වේ තරම් ගන්න පුලන් ඒ පුද්ගල ඉන්න ැරඩ ග තඩ කිය එතකොට මේ කියන මේ අ අපි ගෙනනව සකල ා කල විදිහයට ඔක්කෝො මේ අවස්සගෙන මේවකරගෙන ඉන්නවා නං එතනදි කොහොමත් පොඩිහන්ර චිතකාකතාවයක් හැදන්න තමන්ගේ ශරිීරයක් හෙම ශරිරයේ පිරිසිදු කරගන්න නැත්තං පිරිසිදුවට ඇඳමක් අදදි න්නනත්තං චීවරයක් නත්හෙමයි එතකොට ඉලඟට ශරිරය කියන්නේ පිකුලට භාජනව සශරිරය හැම බැලවත් එක් දවද පිරිසදුවේ නැත්ත පි ිනි නකො ද කත් ුසල ල ගු සම තට පෙළිකු ඒ මේවත් කියන අතමයි වෙලාවට සමාග ඒ වනාට ස්වාන්නාන්සේ වක්ක යන්නකු දැන් ස්වාමිනාාහන්සේ නමක් බනකට වඩමන කෙරෙතන්න එතකොට මුතු ගඩ අරගෙන කවර කිට්ටුව කටනවා ඇත්තට මහිතන්නට කොච්චර ප්‍රසාදයකිින්දම වට වැඩම් වන්නේක එතකොට සැරසීමක් නේ මේ සහරකට්්‍යය අර්ථදක්නුම පිරිසිුදු බව කිය සැසීමල සැරසීමක් නෙයි අන් අයට පිඩිකුල නූපදින විදිට වාසය කිරීමෙන් වාසයකිරීම ඕනෑ කෙනකුට මඟ පෙන්නන්නකුට ඒවිතරක් න අර කලින්කිව වගේ මේ මේ අපිරිසිදු ව සාරීරික අපිරිසිදු බව සහ බාහිර පරිසරයේ තියනෙන ක්‍රමාණුකූල නොවන බව පැදිවම හිතල නොසක උදව නිදකර සහ කෙනෙක් ගස්සෙල්ලා පැහැදින පැෙනුව. අපිට මතගන අපි ඉස්සරෝම පාසට ගරුවරේ රි ගුරුවරයක් හරි ආපොම අපි ආසරය උගන්නය කරනවන පිරිසගේ ගුරුවරයගේ පෙනනුමට ලස්සනර ඇදන්න්න විදිහට එතනින්තමා අපේ හිතටේ ගුරෝරය වදන්න ඇතනම් එනිසා පිළිවෙල කියියන එක හරි වටන කාරු නාවක් ඇතරම්. හැම දෙම පිවල්ට තිෙනකට හිත සසුන් එක පුදුමාකාර හේතුවක් වෙනමට එක ගරුවරෙක් හෙම කිවා. ඒක හරි හරි පුදුම කාරණාවක් ඒ පුරදු කරන නමාරයි. ගුරුවරයක් කිව මට? කල්දාාන්්ඩෙපා කිසිම දෙයක් කල්දාාන්්ඩෙපා අපි මහාචාරය හඳුන්වකි්වේ මේ කාශප කල්දාාන්ඩිපා මේ කල් නොදැමීම කියන එක හරි පුදුම කාරණාවක් ඔයා කියල මේ මට කතා කර වෙලා ඔයා මේ පෑන අතටාරගෙන්න්න ලියලා පැන් කොපුුව ගහලා ඒ තිබිය යුතු තැන තියන්ට කෝකට මහාවෙලාක් කැන්නේෙ ඒක පුහුණන් කරන්න කියලා හරිද ඒකයන්නේ ඒක මේ ලොකු වෙලාව කියන්නෑ එක පුහුණු කරන් ඩෝනු දෙයක් කියයා අපි හිතන්න එක පුරයක් කියන්න මේ සාන්හන්සේ හොතට භාවනා කරන හොඳ ගෞරුුණණය සන්හසේ නමක් නමුත් මේ වගේ හැම දෙයක්ම එතකොට ඒවත් එක්ක උපදින එක්තරා සිහයක් තියෙනවනම් ඒසිහි නුවන පිළිබඳ සිහි උපදින්ට හයත්වෙනවා. ඒ දරග ප්‍රාථමික වශයෙන් අවශ්‍ය කරන සිහ කට ඒවගේ මේ ඊළඟටම පිරිසිුදු බව කියන එක කත් එක හිත සාන්ත භාවයට පත්වනවා. සාරීක පිරිු බව කැන අපි ොද ිය බතු කපල තියෙන්ඩු නෑ ැවල හිස් කොන්්ඩ බාලතියෙන්ඩු නෑ වගේ ඉතාමත්ම පිරිසිදුවට තමන්ගේ සරීරය පවත්ත ගණ්ඩුව නෑ ප්‍රත්්‍ය ආවශ්‍ය කරන ආහාර පව ට මේ ආසාවෙන්නේ ඒ සරීරය වෙලාවකට අ යෝගී ක්‍රියාව හින්දා වෙහෙස්සට පත්තෙච්ච සිත. සමහර වෙලාවට ආහාරයක තියෙන ප්‍රනීත භාවය නිසා ප්‍රමුෝදයට පත්වෙනවා ඇලි ේදන තිීම නේතන තියෙනඒ භවිතා කරන්න කියනවා එක භාවිතා කළ යුතු අවස්ථා තියෙනවා එෙම ඒහෙම පවා සියුම් දෙවල්තියෙන මොක දර කර්කස වෙලා අපි මොකද මේ යෝගී ක්‍රියාව කියන්නේ මුලදී යෝගී ක්‍රියාවකින් උපදින ප්‍රීතිය උපදවාගැනීම කියන එක මුලද අපහසු මොකද ප්‍ර උබදුවෙන්න් ස්සෙල්ලා මේ ක්‍රියාව හරීම කර්කස ක්‍රියාව ැබැ ඇතුළන්ත ප්‍රීතියපපුතුනාට පස්සේ මේක තමයි ලෝහේතති ඒ තින සවම්මමකාව ඔන්න ඔය දෙක අතර කාලයක්ති නවා අන්නේ අතර කාලයේ දී මෙයා වෙහෙසට පත්වෙනකොට බාහිර පරිසරය අහාරපාන හරිතුව සමහරයට තියෙනවා මේ සමහර වෙලාවට උස්්නාධික සරවති නය එය කදාකත් තොර ගන්නඩ හොඳන උස්්නාධික පලා සමහරය ඉන්නවා සමහරට පොඩ් ඇත්. ඒම හැෙන එෙමයින්න ඒට උසන පලත් තොරගඩු නේ ගර සරිරියට යෝග්‍ය වන පරිසරය පවා මේ ඔක්කොම් මේ ධම්ම විචය සම්බෝජ්ජන්ග සඳහා ඕනු වෙන ක්‍රියාවන්. මොකද මෙහිදී මේ බාහිර සහ අභ්‍යන්තරව තමන්ගේ මේ ඇතිකරගත්ත යුතු ක්‍රියාදාමයන්වද පැහැදිලිබම හොයල බලලා මේකට ගෝචර වෙන විදිහට ඒ පරිසරය සකස්කර ගඩු. ඒ ගෝචර වෙන වි මේ පරිසරය සකස්ර ගන්නඩු අනිගාරයම මොකද මනස එක් තැන් කරනවා කියන එක තරම් අමාරු වැඩා ලොවෙෙහි තවත් නෑ. කිසිම විදිහකින් අපිට ලගුකට සරන්් බෑ කල හැකි සියලු දේ කරන්න උනේ සඳහා ඕක ම කිය ච්රය තක බොඩාදවල් පැදිලනවා අපේ පොඩිහඳුන කලේ තියන්නේ වතුරකුතු කරගන්න. කල ති වටට ආවරණය කරන්ට ඒක තැනක ර චටිහි ලත්තියන. එද ු කලම වැඩන හරි සාධාරණය කතාව න ඇයි කවරගෙනෙක්යි මං මුළු කලේ මේ මුළු වටේම ආරනය කර නටිය එක ැක තියෙන පුචි ලහිඳම ඔක්කම රණක ඒකතමයි ලෝක සත්ය ආවරණය කරගන්න නං හත් පසිම්ම ආාවරණය කරගන්නඩුන් එක තැන පුංචි පත්තිබන අරලින් අර ඔක්කොම යහිද මේ හැම දෙයක් පළිබඳව බොහෝම බොහෝම සැලකිිමත් යුතු තියෙනවා. ලුසාහන්ස කියන මදක්ුණේ මේ ඉස්සර අපේ පුරානතීතයේ පිළිබඳ වටකතාවර තියෙනව සඳහන් වෙලා ස්වාමන්හන්සේ ස්වර උදේ පන්දර පිඩිපාදව වන වඩින්නේ මේ ැඳ සාලාවට කැඳසාලාවේ කැඳවලදා අර කුසගින් සංසිඳුවගෙන බොහෝම කය සහැල්ලු කරග පරිියන්ගේ වාඩ වෙලා අරිහත්තයට පත්තච ගණන ගණනින් කියන්න බෑ කියෙන. දෙකට අප හිතාගන්න පුළුවන් මේ අධ්‍යත්තික බාහිර වස්තුූන් පිරිසිදු කර ගැනීම ඒ කැප ප්‍රත්්‍යය භාවිතාකිරීම මොනතරන්නම් උපකාරද මේ නිවන් මග පූරණය කර ගඩි කියලා ඒර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න සත්පුරු සදානවල සක්කච්චන් දේති ආදවාසයෙන් දක්කළ භාගතුන් වහසේ දේශනා කරන මේ සුදුසු කල්හි සුදුසුදේ පූජා කරන කැපදේ පූජා කන කැප විදිහර පූජා කරනයි කියලා භාගතුන් වහන්ේ දක්කළලා තියනවා ධානයක් පූජා කරනුත් ඒ විදිර පූජා කරනයි කියලා ඇත්තටම මේවා පුරාණ තීත හිට පය දැනටත් ද ්‍රදධාවෙන් කටයුතු කරන පිනතු මේ දන්නවා දැනගෙන විදිියර කටයුතුරන බවකුත් අපි මේ සමාජ පෙන්න තියෙනවා. මට මතකකාේ රාමණිකයි මහ පපද්‍යහඇ වාමිනා සිරමක් පොඩි පොතක් ලියල තිපුණනා හිරන සික වගේ මට මතක ඒක තියෙන හර ලස්සන කතාවක් මේ සාමනය පොඩි මේ සාමින්න්හසරට දෙන මේ අවවාදයක් තියන්නේ කවිපොතේ කවියෙන් නායගසාණන්හන්සේ ේල තියෙනමේ අනුව ලගිනා තැන දත හැකි වෙයි සතා ගැන ඔබ හිදින පලන්දින දෙයින් කිවේ හැකිවේ ඔබ ගැනගේ. හරි වටින මලකුසන්න ලගන තැනදදැ ැගලයින්නේ තැන දැක්කවම කියනවා මෙදන බල ද හරකග මොකද මෙතන හිටියකර කියන්න පුලන් අන්න වගේ මේ මනුස්සේ ඉන්දින විදිහට කතාගන්න විදිහට අධින විදිහට පලදින විදිහට හැසිරෙන විදිහට කියන්න පුලන් කියෙනන මේ පුද්ගයක් කිිරිිමඳ මේ එතකොට ලොකසන්න දැ මේක මේ මේ අධ්‍යාත්මික බාහිර වේ අධජත්තික බාහිර වස්තුූන්. පිරිසිදුව පවත්වා ගැනීම නිවන් දකිට ඉතරක් නෙවන් උපකාරවෙන නේද අපිට ජීවත්තවෙනකොට ඒක අතිශයින්ම උපකාර වෙනවා ඒ පිබඳතුවත් අපිය මක්ටුවොක්කොමද ගදැන් ගෙදරක ජීවත්වෙනකොටඒ ගෙදර පිරිසිදුව පිළිවෙරට පවත්වාගෙන යනක ගෙදර ඉන්න අ එක මානසික තත්ව යහපත්ව තියකගන්න කොච්ච උපකාරවෙන අනිවාරයෙන්ම මෙහමයි වාසල් අධ්‍යාපනයට බ ළමයුුණත් සමහරයග පිවෙලකින්දා එයාට වැඩිපුර කාේකව පුරියන්තු හොයන් ගෙරක වඋුණත්න් වැඩ කරන්ඩ ගිහාම සමහලට රන්ඩු සරුවල් ඇති වෙන නියමිත ගත්තද නියමි ැන නියමිත දතර යන්නේ නතිනකොට දැන් ඒක හින්දා මේක අරාපි කියන්නේ එමම අපට අන්හම්බුනා එකවෙලාවක අචාම් බ්‍රහ්මන් සහාමුදුරුවන්ගේ තර භාාව න අමද්‍යස්ථානක කියන. හැම්ම දෙයක්ම මොනෝවද තියන්නේ කෝප්ප තියනනං ඒ කෝප්පවල මේ පා්චි කරන්න කෝකට මේ පා්චි කරන්න කෝකට ඒවක්කෝමආය මේ අලුතැන් ගයා කියලා කවුරුවක්හත් කිසිම අලුතැන් ගිය කෙනෙකුට එතන අය කියලා දෙට දෙයක් නෑ මේදේ මෙතන මේ දේ මෙතන මේ දේ මෙතන ඒවා අය පිටි වෙලා කියන එක ඉන්දිකාටු තුඩක අය හදන් දෙන්න එක මට තිබ ප්‍රශ්නය කන ඒහි පිරිිවෙලන්න පිළියල් පත්ත ගන්න හඳ මේසා විසාල පිරිසක් ඉද නිසක වුනත් ඒ පිළිවෝ ලබි පවත්වා ගන්නවා නං යම්පයක කිස්සීම විදිහකින් ආරවුලක් ඇැතිවෙන්න ප්‍රශ්න පිළිබඳ සහ ඉතාමත්ම ක්‍රමාණුකොළ වඩුන් ඒක එහම නැත්තම් මොන තරම් අපහසතාවයක්ද වැඩක් කරන්න ග හෙම ඒක ඒක අ්ඩි වාර්යෙන්ම අපි දැඩ්ටිව හිතන් ොන්දය එතකොට ඒක නිකන ගෙදරක් පසරක් වගේ ක ලන්තිම ම ඒක ලකුසන්නද හරිම හරිම ඇතරන සෝජනීය තත්වය. මංගේයා මේ සඳහිරු සෑ ලොකුසන්ගේ පින්කම තිබ්බ වෙලාවේ බන තිබ වෙලාගගේ ඇතන බෝඩ්ඩගත්තින ඉස් සරහ ොඩ ැන්නේ මදදාලාලු ගේටු ඇතුල නැනා. පාවාහන් තබන ස්ථානය කල ඒ තල ඇක්ග හලතියෙන. පාවාහන් තබන ස්ථානයට කියලා. එනට පාවාහන් තබන ස්ථානයල වෙන එතන දැන්නේ මක් දාලාලතිය හෙම දාලාලතියද. අ පාවහන් තබන ස්ථානයට ගල ඉතලයක් ගහල තියන තැන ගලො ිහිල්ලා පේරිියයට තර ගහිල් එකක්කන තිබපු යිත්තකර ති හෙම ඒක ඇත්තරම පුදුම මේ හරිම සෝචනීයයි. ඇදැන්ටකජුටිකක් කෑවත් එතන හල එහමයි දැ පොදුවගේඒ එක සත්තුවගේ පොදු ස්ථාන පාච කරන්ි හම පිට එක හොඳට තේරන පසල්ල හෙම මේ එච්චර ඔන්න එක තැනගේ කාරණන්නේක ම හිටපු ආරන්න සේනාසනයක තිබුණ ලගු සහද මේ විදුලියෙන් දැල්ලන පහනා විතුලියෙන් දැල්ලන පහනක් එකතාසක්ිල්ලබන ෝකටත් ඉල්දාලා මේ අර තටු තරට තිය පහනත්්‍ය මනේ ඇත්තරම දකිනගෙනකොටඒ හිතෙන්නේ මේ ගින්දර පත්වෙන වගේ ඒනටක විදුලියෙන් දැල්වෙෙන්න්නේ තන මොන දරන්න අඥා බවද විමසීම කියනක බිදුවයින් දැන් සමාර ලස්සනට න් සමාර විහාරස්ථාන වල පුදුවම පිරිවරට වාමන්හසසිර තියන් ඉන්න හැබැයි දායකයෝ කිහිල්ලා පිවෙල හම පිම සම්පූර්ණ මවල්ලදා. ඒක ඒක පවත්වගෙන න කිසිම අනුග්‍රහය දක්වන්න පොදු සමහරත්තුයින්නට තමන්ගේ තැන පිරිිවට පාවිච්චිකරත් වෙන ැනකර යාර පස්සේ ඒ හිතන්න පිවෙලගගේ අනගත ගන පොඩක් සි දන් පි ඇත්තරම කොහරරි වැඩමරන ප්‍රමිනිසුන්ු කොහර යනොට ආරක් අයිනක ගහක්්‍යට ටි කර ලස්සන තැක්ති වවා න කෑමටිකක් කන්ඩර් ඇත නවත්තන්නන්නේ ආ දසක මටම ග හිත හිත න්න. ැම එච දැන්මට ම හොඳරම අදැකීමත් ගත් ැන ම පපසන භාවනමද කොල භාතේතිෙන් මේ පැදුරු ටික ඔතන්ඩෝනාර සිවිල් අපේ ඉන්න ළමයි ටික හවසට ම හොදර ල න උඩඉද ලකස මනිස්සු භාවන වැඩසනහ ඉරල දුව දෙවිල්ල මිනිසු ඉඳගඉන්න පැදුර අකුලලා අර දොරලං ඉඳලා විසිරනවා හෙල්ල සි කරනවාගේ පැදුර කාමර ඇතුළට පැදුර රහිට වැටලලා මෙහට වැඩල්ලා හැම දැන් ඒරට භාවනා කොට්ට ටික. ඒගේ ගිහිල්ල පිළිවෙලට කොච්චර ගවල් ලොක සන්න දෙ කරන්න එෙමනෑ. ඇත්තරම මේ එහම මිනිසුන්ට මේ භාවනාවක් වැඩෙන මද ප්‍රතිපදාවක් දිියුණු වනොති කියන සැකුත් තියන. එක සරයක් මට කුණයල භාවන වැඩසටහනදී අවට හිටිය කටයක දෝදක පසේම යෝග දැනු දුන්න ඒහම දැනුදුට පසි තුන් දෙන්න තුන්දන්න යන්ට පටන්ගත්ත ට පිවෙල ටෙක්ර අදදුරුරනකම් පාර අවහිර වෙනවාවා. මේ පාරග සන්නද එහමයිදන්. අපිටම බන කියලා එනකොට අපිට තියෙන අත්දැකීම තමයි බනයිවර වෙලා මිනිස්සු යනකං ඉන්ඩෝන බණකපු සාමින්න හස වඩි සහ මේ ධර්මාසන ඉන්ඩෝන. ඒ තරම් පිගලක්තියන මේ පිළිවෙල කියනක ඇතම හරිීමම වටිනක පුචිකායෙල පුදදුුවෙන්න්න පුළුවන් අඳින ඇඳදුමේදර පලදින ආබරනේ දලා ම ඉන්න කාබරේ දලා නිදදාගන්න ඇදේ දලේ පිළිවෙල කියන ගහදාගන්න පු පුරදු කරවන්ඩුවු පටිහන් අප දුදහල්පතුම අපි පාසරමනගොඩ සම්බන්ධ වෙච්ච පාසලයෙක් විදුහල් පොතිතුුමා කිලෝමීටර් තුංකාලක් විතර තියෙනවා ඒ පාසලේද නගරයට ලමයින්ට පුංචි ළමයකුටත් මේ නගරයටට පයින් බස් එකට එ නමයිටිකට තුන් දෙෙනගේ කණඩායම කරන්නබෑ ඒතරන් තද නීදයක් තිබුණ ඒ විනය හරම වටින ඒ ක්‍රමාණු කොල් බව නහමයි. එතුකොල් ගොගසන දැ මේ ධම්ම විචේ සම්බජන්ගේ දිියුණු කරගන්නඩ අපි ටපකාර ඉන්ද්‍රී සමතුලිචතාව ඉන්ද්‍රිය සමාන පාත්වාගෙන යනක ඒක කොහොද මේ කඩුපකාරයෙන්නේ. ඇතර මෙම එතරනම් හරිීම සංකින කරන කපිගිය වැඩසධදියම් ප්‍රෝයන් පමණ කර කතාල තාර මොකද හැම දෙයක්ම සමුතුලිත කර ගණ්ඩෝ නෑ එකකට එකක් ප්‍රත්්‍යවන එක එකක ඒගන ඉද්‍ර කියන කඳර ගඩපෑය ්‍රද්ධා විරිය සති සමාධී ප්‍රඥා ඒවට අප කියෙනා ඉන්ද්‍රියන් කියලා එතකොට යම්විදිහකින් අපිහිතුමකෝ ශ්‍රද්ධාව ප්‍රබල වෙනවා කියලා කියෙනගේ ප්‍රඥාව දුබල වෙලා එතකොටති එයා අ නිවන්දකිින්ට ඕන පැත්තර නවෙේ යොමෙන අනිත් ඉන්ද්‍රියන් බලින් කෙරෙන කුත්්‍යයන්න්නවට ස්‍රද්ා ප්‍රබලය බධාව කන සදධාවව අසමුතුර තෙවි ද ප්‍රමලින්. ද කියල කියන්න දෙැන්න අපිහිතම කෝදන් සිහිය කියන එක අර හැමවෙලේම අර අපි කලින් කතා කරපු එදාකතයා ඒ අරමුණේහි නැවත නැවත ඒ අරමුණේීමම හඳ තිට කරන කෘතිත්තියන මේ කර බාාව කරන්න ඉතිං වෙන සමහර වෙලාවට අසාමාන්‍ය විදිර පූජාවන් පව්‍රිලි ඒ වගේ දේවල් ඒවා නිකංර අන්තිමට ඒ හිද රන්ඩුවල්ලන ගතයකුත්ේ ඒ ඇතන විනාාසේ ද ඒ ඇත්තරේ ඒ ්‍රද්ධාවෙන් කරන පින්ක ඥාන සම්ප්‍රයුක්ත වන්නට අ ඥාන සම්්‍රයුක්ත භාවයදේ අන්න ප්‍රාාව ්‍රදධහාවගයන්නේ කුසල ිත සධාරනයිනේ කට ප්‍රඥාව කොසල චිත සාධාරන වන්න වන්න ඥාන සම්්‍රයුක්ත වන්නන ්‍රද්ධාවගේ ඒකන ප්‍රඥාවේදටනගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඒ එකත්තක සඥාව සම්බ වන එ අරමුණම් එතකොට දැන්න්න අපි සිහිය කියලා කියන්න අපි බලාපොරොත්තුවෙන අනිත්්‍යේ ලක්ෂනය අනාත්මලක්ෂණය දුක්ලක්ෂණය මේ ආයතනයන් පිළිබඳව සිහ අපි ගෙනගත් හර සිහත්ති ඒක නැතනත මතු කලා දෙන්නේ සිහියන්නේ අරමුණේ සැබෑ සුභාව මතු කළද ඒක හැෙනෝ සද්දාා විතරක් වැටනොත් ඒක වෙහෙලානවා එතකොට ඒ අරමුණේ පිහිටෝ ලමතියන්නේ සමාධීෙන් අරමුණේ ඒකාග්‍රතාවයක් ඒකාගතාව නැ වෙලාන ප්‍රඥාවගේ අරමුණ අව අර්කකිවාගේ පිසාන්සක වගේ අරමුණ ප්‍රක්ඥන්යෙන් කරනය අරමුණ යතාපුත සුරපය වටහදනයකෙන ඒ නැති යන සද්දා වැඩිුුණ. ඒවගේීම තමයි මෙනහි කරලා 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 වීරය වැඩි කරගන්නවාගෙන හිතන්ඩ වීර වැඩි නකුරුමොකතිෙන් වීරය විතරක් වැඩි වුුණොත් සමාධියට බාධාව නස ජ ේ සසන්කුම තදින් ඇතින ති සමාධීට ප්‍රබල වසෙන් බාධාවන තකට යා දැනගණ්ඩ ඕන ඇතරන පොරිහන්ද වන ොතන්දි වීරයේ අඩු කරන්ඩ ඕන කියනෙකර වැඩිය අතා කරන්නවන හොඳමදේ තමයි සමාධී වැඩිකරඩුම්ෙන එක එක හොද වීර ඇවලා තිනගෙනෙකු අනත් ඉන්ද්‍රියන්වට බාධ ඇති වෙනවා නම්බේ සංසුන්කම හින්දා අන ඉන්ද්‍රියන් වලතින ප්‍රබලත්ව වර්ධන කරගන්නුද සමාදිය විතරක් වර්ධනය කරෙන යනෙනකුට හි තින බිදෙට වැට පුළුවන් තින විදට වැටෙන්ට පුළුවන් එහමනොත් විදර්ශනාවට බාධාව වන එතකොට කරන්නු වීරියට වර්ධනයරන්න ඔය දිහට ගුරු ආශ්‍රයකු එක් එක්ක. තම මේ මේක පිළිබඳව සම්පූර්ණ දවසක්ම කතා කරන්න වන කාරණවා මහිතන මේ බෝධියන්ගොලින් පසේ ඉන්දියන් ගැන මහිතන කතා කරන්නුසේස යෝගීන්ගේ යෝගීන් දැංව තින මගා ම ඥා දස්සන වි සුද්්‍යයාාදයේ විසුද්ධියීන් වලදී ඇතිවනු පක්ක්‍රේසයන් ගැන මේ යෝගී ක්‍රියාවේදී සංකීර්ණ අවස්ථා එනකොට ඒවා කොහොමද මේ සමුතුත කරන්න කෙනක් ගැන විතර කතා කළ යුතු තියෙන ීර්ගක පස ඇති ඔය විදිට ගුරු ආස්ත්‍රයකින් යුක්ත හෝ ඉන්ද්‍රියන් සමතයති භාවයට පත්කරගෙන මේ ගම ස්රහට අන්්ඩෝට නැත්තන් ඇද වෙනවා නැත්තං කොහයාරි තැනකින් කඩාගෙන වැටෙනවා එමයි ඉන්ද්‍රී ගැනක කියනකොට මට මතක් එන්නම ලොපසන්න ර සෝනස්වාමීන් වහන්සේට බදුරජාන් වහන්ේ දුන්නාවාද අර ගිහි කාල වීනාව යන්ට දක්ෂ සෝනස්වාමින්න් වහන්සක හනා සෝන වීනාව හිතත් ඕන ඩ තද නොන් ොද සුර උපදදින්නේ ිහිල්ලුණු ඒත්වර උපදදින්නේ. එහනං මේ තත්තිික හරි ගානට සමතුලිත කරලා තියාගන්න තද කරන්නේන්නතු බුරුල් කරන්නේ තුොකතම වීනා වෙස්රය හරියට උපදීන්න. අන්නේ ඒ වගේගෙන සෝන මේ ඉන්ද්‍රිය සමකරග්ඩ වීරය මොකද සෝනසාන්නගෙන වීරය අධික ස්වාමීන් වහන්සේෙනවා එදකිවා මේ වීරය සමතුලිත කරග්ඩ ඒ සම ඉන්ද්‍රිය සමතුලිත කරගඩ ඉන්ද්‍රිය සමතුලිත කරගත්තා සස්ෝනස්වාමීන්හසේ උපවිදලා යඩ හිටපු මේ ස්වාමීන් වහන්සේ අරිහත්තයට පත්තු. කල්්‍යානමිතර භාවේ කල්්‍යානමිත්ත්‍ර පකාරය තර අපි ඒයි අතරම තේරුන්ගන්න න දැන් මේ ඉන්ද්‍රිය සමකරගණ්ඩ ඉන්ද්‍රීිය සමතාව උපරණ දධම්ම විචය සම්බුජ්ජන්ගේය එකොට ධම්ම විජයේ සම්බුජ්ජන්ගේ අපි නිස්ශ්‍රේ ධර්ම හැට කතා කළා කල්්‍යානමිත්ත සේවල වන තුර භාගතුන්හන්සකගේ කල්්‍යානමිත්ත සේවනේ මඟ පෙන්නීම සෝනුසාමීන් වහන්සි උපකාරුණා මේ අරිහත්තයට පත්වෙන් ඒ ලක සන්න මේ භාගතු වනාස දේශනා කරනේ දුස්ප්‍රාඥ පුද්ගලයෝ වජ්‍යය කරන්න ප්‍රඥාවන්ත පුද්ගලයෝ සවනය කරගේ. ඒකත් උපකාරයි කිය භාගතු වහස දක්ුණේ දම් ච සම්බෝජන්ගේ තිුණ කරන්. අපිින් ොත කල්්‍යාන මිත්‍ර සේවය ගන ාකරු හින්ද මේ මේක ගැනත් ඇ මේකම අපි කාරණනාහත පිරිිබඳව කෙටියෙන් කතා කරගෙන යන හින්ද මේ පිළිබඳවත්ත පියමක් ව සත්්‍යකසය මය කකාරණා දෙකම එක කටගන්නකත් පහසු යබනේද ඒකයන්නේය. අපේ හිත පොඩි හාන්දුරනය කොහොමත් සංසාරය ජීවිත වැඩිපුර භාවිතා කරලා තියෙන්නේ මේ ධර්මානුකූර සිතුවෙලි කියලාම අපිට කියන්න පුළන්කමක් නැහැ වැඩිපුර භාවිතා කරලා තියෙන්නේ අකුසලයට බර දේවල් ඒකතින් පැහදිරී නඉතින් මේ මකද දැන්පදින තන්නවල් මේ ජීවිතය ලැබිලා මේ ජීවිතය දැන් මේ ගානට හරි මේ වර්ධන කරන්නට කොච්චර ැප කිීමක් කරන්න ොද තාමත් හිතර ඕනම කෙනෙක්කු රැ ගන්න කොත්ත්‍ර අපහසුද. එතකොට මේක හරිරණකං අපි දකින්නේ සැඩ පහරකට අහුවෙලා උඩට පීන නොව පීරණ කෙනෙක්වාගේ. දැන් අමාරුවෙන් සැඩ පහර පීරන කෙනෙකුට මම කියන්නේ ොඩ විේකයක් ගණඩනව එකතන ඉන්ඩුව න පිනන්න ැතුව තන ඉන්දුවන. පීනන් නැතුව එකතන ඉන්ඩෝනෙ. එතකොට අපි බොඩිහන් එත එකතන ඉඩ පීරයක්බ එ අප ොක් හරි මොක් හරිී ගසලයක් වර්ධනය කරගෙන යනකොට ඒ කුසලය වර්ධනය නවත්වල වර්ධනය කරපු ගාන රැකගෙන ඉන්ඩ වීරයක් ඕනේ. නැත්ත වෙන්න අර්ගෙන් පල්හට සැඩ පහරි පිරනගෙන නිකන්චුට්ට කල හිට තාප පල් හන අප පහහිතටි කෙන් ෙනවා නිකං ඉන්ඩත් වීරියක් දැන් ඕනකම තියෙද්දී කවහරට කුලෙන් අඳවාන පල්ලහාට. අන්නේ කකුලුවෙන් අධින්න්නා තමයි ඔය කියන පාපමිත්‍රයහම නැත්තන් ඒ වගේ පාමිතන පාපමිත්‍රයමනේ ප්‍රඥාව නැති පුද්ගලය කතා කරන්නේම. ප්‍රඥාව දුබල කරන කාරුණ එතකොට අන්නර සැඩ පහර අප උඩටයන්හදනු පල් හැරදි නවාකගේ හැබ ප්‍රඥාව තියෙන පුදගල හැබලීම කතා කරන්නන්නේ ප්‍රඥාවන්ත කාරණ එතකොට අරමකක්ද සැඩ පහරි අපි අමාරුවෙන් උඩට යනකොට එකනෙක් අතින් අද ස්සරහට ගන්නවාගේ ඉ අපේ හිත පහරට ගලාගෙනයන්ට බරව තියෙන මේ හිත ඉදිරියට ඇද ගණ්ඩ අනිවාරයෙන්ම මේ පරිවජනතායනකො ත්ේ මතාවක වචනයක් කියයන්න ටීම නත් කියනන්න ැරන කියලා ද තහ ර කිය න ආශ්‍ර කරන්ට පා කලත්නවෙේ දකකින්ඩෙ පා කියලත් නවෙේ යත්තක වැඩ කරණ්ඩපා කියලත් නෙවෙ ඉතා පැදිලි මේ කාරනාව මගේ හිතට මගේ සිතූරවලට බලපාන පිරිසක්කින්නම ලෝක जीීවත්තනට මට මගේ සිතුවිලට බලපාන යාගේ ක්‍රියා යකි වචන අන්න ඒ සීමට ම නොගෙන ති බීතුයි කියන්නේ අපි අපේ ජීවිතයට බලපාන්්ඩ හේතුවෙන දැ සහරයින්න ඇගේ පොඩි වචනිපවා අපි බලපානු සමහරයගහෙම නෑ එමු අපි යාලා තේරුම් අරන් යෙන විදිිය අන්න ඒ සීමම අතිගට බැමකද මට අනිවාරයම හිතා පසරදි නමයා හිටියු ඉතින් මෙයා ඇවිල් මටයා බලපාන්න ැති කෙනෙක්න ඇවිල මනවාගේත්තට පශ්නයක් වෙන්න ඉතා පැහැදිලි ඔන්න ඔය සීමාවෙන් ඔබ ටයාව දාන්ටුවන හිතට බලපාන්න නැති ක මගේ තට ලපාන විශක් කන්නවා කියනට පුටියඳරන. මගේ සිතුවයි ොඩ බලපාන්න ඒ විස්සම ප්‍රඥාවන්තු පුුද්ගල වුණනොත්න් ඒ විස්සම මට හැමදාම් බලපෑම් කනවා ආදර්සයෙන් බලපෑම් කරනවා ක කියන වචනවලින් ක්‍රියාවලින් ආදර්සයෙන් බලපෑම් කරනවා මගේ සිතුලි නිගර්ධ කරන්න. ඒහිෙද මෙන්න මේ කාරණාධික අපත් නොදර සේරුවා රගෙන ඒ කියම තරහාවෙන්ට කියන කරනේ. ඒ පිව අද නවම්පුර පසරොස්සක පොහ දවසේ අපි මේ සාකච්චා කරමින්ඉන්නේ. දම චේ සබෝජන්ගේ පිබඳ ධම්ම විචේ සම්බෝජන්ගේ උපදවා ගන්ඩ උපකාරවණ කාරණාවන් පිළිබඳව අපි සාච්චා කර රණ හතක් සර්වක්ඥන් වහන්සේ දක්වවා ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ උපදවා ගඩ උපකාරගන ත කාරණ දෙක් ලොකුසන්න අපිට සාගච්චා කරන්නක් තියෙනවා මේ ගම්බීරඥාන චරිය පච්ච වෙක් කනතා තදමුක්තා කියන මේ කාරණත් දෙක තකොට මේ පිළිබඳ අපිට කතා කරන්නට දැ කාලවේලා වන ව අතම කාලවේලාවි කුත්තු ගියා ඇ නිසා අපි ඊලක සාකච්ඡාාව අරම්භ කරනකොට මේ කාරණ දෙක පිරිිබඳව සාකච්චා කර ඊනඟ සම්බෝජන්ගේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වනා අවසාන වසෙන් ලොකු සාමීන් වහන්ස සමස්තයක් හැටියට සමාජයට දෙන්න තියෙන පනිවිඩේ කුමක්ද කිරතම මන්සනාන්හසක හානි ඕ ඇත්තරම විවර කරගණන්ඩ අවශ්‍ය කරන මොකද මේ ලෝකෙ අපි ඉපදනොකොට පොිහදුරනේසංසත්තු ඔක්කොම මේ ලෝකයේ දකිනව අහනුව විඳලෝ. සංගත සත්වය දැම් බලු පැටියක්කම බලු අම්ම කෙනෙක්ගෙෙන් මේ ලෝකයට පිවිසෙන කොට ඒ වෙලාවෙදනියට ඇස්පේනො. කං හනෝ ගඳ දැනනෝ. රස දැනනෝ. ස්පාර්ෂය දැහනවා සහ ආදරය වගේ දයවලුත් දැනවා. අපිටත් දැනවා. එතකොට ඒ විදිහටම අප ජීවත්වයගේ නිසරහටි සහරගයත් එතකොට මේ ලෝක මේ පිපතිච්චනට ගෝචර ච්ච දෙවලටිගත්තමයි මේ තියෙ රූප ශබ්ද ගදරශ පර්ශෂ දම හැබැයි ගෝචර නොවෙන. සතුරඋපදවාගත හැකි තවත් දුරටු තියෙනවා තවත් ක්‍රම තියන ේලක නුව තියෙන මිනිසු ඒ හයාගයනවා ඔයාගෙන කියලා ඒ ක්‍රම පාවිච්චි කරගෙන අරගට්ටිය ඇහැකණනාසය දිය සරීරය මනසකෙනය භාවිතා කරලා ඒ ඉන්ද්‍රියන් වලින් සතුරූපදවාගන්න හඳුන මේ කට්ටිය අභ්‍යන්තරගතව තවත් දුරටු විවර කරගන්න දොරට හක්තමයි සප්තු වි සුද්දියකි ලාකයන් සීර සුද්දියෙන් ඇතිගෙන සතුටු වැඩිය චිත සුදය වැඩට වැ දිිට විුද්දී වැඩීගේ සතුට දෝරෙ කලා යන දොරට මෙවර වෙන්නේ. ඒ වගේ මේ බෝධි අංග බෝධයට හේතුවෙන අංගයන් වර්ධනය කරගෙන මේ ලෝකයේ නොදුටු දේ නුව නැත්තන් විසින් දකිනදේ මෝගිකැන ලක රසේ විදින කිය මේ ෝකයේපද ලෝක විදිහැ ඉහල රසේ විදිින් ො නොසේ. අන්න ඒ සඳහා අවශ්‍ය කරන වපසරිය සකස් කරගණන්ඩ අවශ්‍ය කරන සියලු දේම තියෙනවා මේ සමාජය මත්තරන්දාප පවතිනය නැතුව තමන්ගේ ැබිච්ච දේවිත රක්මත රඳා පවතින් නැතු වටිනමුදේ හොයා ගණ්ඩ අතිදක්ෂේක් වෙන්ඩෝන එහෙමනොත් තමයිති තමන්ට මේ ලෝකේ රසේවිදිිටි පුළුවන් අවසාන වසයෙන්කයන්නේ ලෝවෙහි උසස් මිනිස්සූ උසස් ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ මව්කිසින් බිහි වෙලා ලෝකේ විඳිය හැකි ඉහළම රස විඳනවා. අන්න එහෙමකක් තියෙනවදවත් කියලා දන්නනතුව එපදිලා සමහර පිරිසක් ැල්ලෑන හම. හින්න එතෙන්ට පත් වනටයුතු කරට කකිෙනෙ තම හන්තේ හම පින්නඳදඒ පිටිමඳ අපිමතක් කරමින් අද සම්භාෂනා පෝදා ධර්මසාකච්ඡාව මෙතකින් නිමාවට පත් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපි අද දවසේ ආශුරවාද කරන පුුණ්‍යාන මෝදනාවන් සිද්ධරනවා. වෙන දවගේ මද දවසේත් මේ දම් සභා මන්්ඩ පේට වැඩම කරලා. ඉතාම කරුණාවෙන් මෛත්‍රයෙන් මේ ධර්මසාකච්ඡාව සම්බන්ධ වන කො හාත ජාති අන්තර විපස්සනා භාාවන මධ්‍යස්ථානය වැෑවුඩුදු දම්තලාව ධම්මගරි අරන්න සේනාාසනය දම්බදනේ විපස්සන අධර්මාආයතනය කෙන ආයතනයන්හි ආධිපතිත්වය ඔබවන යවගේ මෙ ජයම ගරූපාහි නාලිකායි ප්‍රධාන අනුසාසක දුරය හබන අපපුුරුදවෝත්ත මොඩ දුම්බරලකුසාමින්න් වහන්සේට නිදුක්නීරෝගී සුව චිරජීවන වේවා කියල ප්‍යාශිරවාධ කරන සිෙත්‍ර ාර්ථනාවන් සිද්ධ කරන ස්වාමීන් වහන්සේටත් මේ සිදුකරගත් උදාාරතුරූපින උදාාරතුරූකුසලේ. තු ධර්මාවබෝධය පිණිසම නිර්වාණාවබෝධය පිණිසම වේවා කිය අපි ආශිකවාද කරන ප්‍රාර්ථනා කරන අවසරයිඩොකුසාමන් වහන්ස පින්වා අදදවසේ නවම්පුර පසලොස්සක බහෝ දිනය පෝදා ධර්මසාකච්ඡාව සඳහාද විකාශන දායකත්වය ගෙන කටයුතු කළේ ඒ උතුම් ධර්මදානමය පින්කමට සම්බන්ධ වනේ ඕෝස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අසේකා දියනියගේ පින්නත් දෙමාපියන් හා පවුලේ හිතවත් පිරිස. ඒ අවිශේෂයෙන් බලාපොරොත්තුයන දැනට රෝගීව පසුවන අසේකා දියනියගේ කායික මානසික නිදුක් නීරෝගී සුව චිරජීවනය පාර්ථනා කරන්න. ඉදිරියේදී සීලයෙන් හා ගුණේ යුතු දියනයක් වී මෙම බුද්ධ ශාසනය පලනිලා ගැනීමට හැකිවේවායි කියල. එ පින් අත් දියනයට ආශිරවාද කිරීමේ ප්‍රධහා අරමුණ මූලි කාරමුණ සිහිපත් කරගෙනයි. පන්න අත් දෙමාපියන්න තුළේ ඥාති පිරිස මේ ධර්මදානමය පින්කම සිදු කරන්නේ. විශේෂම අප පින් අනුමෝදන් කරමු ඒ ධර්මදායකත්ව ගෙන කටයුතු කරන පින්නුතුන් නමින්න භවප්‍රාප්ත, ඒවගේ මදවස මේ ධර්මසාකච්ඡ්‍යාවසරවනය කළ මේ පින්නත් පිරිස නමින් භවප්‍රාප්ති යම්තතාක් ඥාතින් පින් බලාපොරොත්තු වෙන මන ඒ සියලෝ ම ඥාතීන් මේ පින් දක බල අනුමෝදන් වේවා. ඒ අගේ සංසාර ජීවිත සුවපත් වේවා. පතන බෝධියකින් අමා නිවනින් සැනසිත්වා කියලපි පින් අනුමෝදං කරනවා. පින් බලාපොරොත්තු වන දෙවියෝධ මේ පින් අනමෝදං බේවා. දෙවියන්ගේ දේවෝ බල දෙවියන්ග දේව ශක්තිය වඩ වඩාත් වර්ධනය වේවා. දේෝ පිහිට දේවා රක්ෂාව ඒරෝගේීව සිටින අසේකා දියන ඇතුළ පිනතුන් හැම දෙනාට ලැබේවා දෙවියනුත් පතන බෝධියයකින් අමා නිවනින් සැනසිත්වා කියලාපි දෙවියන්ටත් පින් අනුමෝදංන් කරනවා බ පොත් ව භූත පිසාාදී සරු සත්්‍යය අන්ටත් අපි පින් අන මෝදකරන්න ඒයගේ ජීවිත සුවපත්වේවා කියලා විශේෂය මද දවසේ මේ ධර්ම සාකච්ඡාව ෙහි පුුණ්‍යවන්ත දායකත්වය ගැෙන කටයුතු කරන ඒ අසේකා දියනියගේ දෙමාපියන් බලාපොරොත්තු වන විදිහට ඒ පින්නත් දියනියට ආශිරවාද කිරීමේ මූලි කරමුණයි ඒ අයගේ තියෙන්නේ තිං අප ආශිරවාද කරන පින්නත් අසේකා දියනියට ඒ වගේ මේ දෙමාපියන්ට පවුලේ ඥාති පිරිසට මේ ධරම වැඩසටහන මේ ධරම සාකච්ඡා ශ්‍රවණය කළ නැරඹ ඔබැහැම දෙනාටම තුනරුවන් සතු අනන්ත සූ විසි මහාගුණ බලයෙන් සෙතක් ෂාන්තියක් සැනසිල්ලක් යහපතක්ම වේවා. යම්තාක් ලෙඩදුක් කරදර බාධක තියයේ නම් මේ සෑමසුරු දෙයක් මුදුරු වේවා. මේ මනුස්සවලෝකයේ සැනසීමෙන් සතුටෙන් සාමීෙන් ජීවත්වෙන්ට වැසි නිදුක් නීරෝගී සුව චිරජීවනය වඩවඩා දිනින් දින වරධනය වේවා කිලාශිවුවාද කරනවා. ගේ රැස්කරගත් උදාාරතුරු කුසලේ මේ පින්නත් අසේකා දියනියඇතුළ හැමදිනාටන. උතුන් වූ දරමාවබෝධය පිණිස නිරවානාවබෝධය පිණිස උපකාරක ධරමයක් වේවා පාරමි කුසලයක් වේවා පිහිට පිණිස පවතිීවා කියා ආශිරු. අදකරමින් අද සම්භාෂනා පෝධ ධර්මසාකච්ඡාව මෙතකින් නිමාවට පත්කරනවා හැමදිනාටම තිරුවන් සරණයි. ධාම් කරනො ජීවිතවබෝධයට දහම් කරනු ධර්මාවබෝධයට කොතරම්න්නං එවහල් වෙනවාදයි මේ ධර්ම සම්භාෂනාව අපට පැහැතිලෙ කලාා. අපට අනුකම්පාවෙන් මේ පුර පසලොස්ක පොහෝදිනේ උතුම් ධර්ම සම්භාෂනාව පැවත්තෝ. කොළ බහත ජාත්‍යන්තර විපස්සනා භාවනාමත්‍යස්ථානය වැවට තුඩන්තලාව ධම්මකිරි අර්‍යසේනාසනය. ඔබේ සේනාසනාදී පති කම්මට්ටානාචාර්ය විනි්‍යාචාරය විද්‍යාවේදී නම කියන්නට අවසරයි අතිපෝච්ච උඩ දුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමීන් වහන්සේටත් වැවුඩ දුඩන්තලාව ධම්මගෙරි අරන්න සේනාසනාදී කාරී නමකැනට අවසරයි පූච්චපාද ඔඩ දුම්බර සෝභිත අපේ ස්වාමීන් වහන්සේටත් දෙපා නැමද අපි පින් අනුමෝතනා කනවා. සාතෝ සාතෝ. සාථෝ අදවසේ මේ උතුම් ධර්ම සම්භාෂනාව ඔබට සමීප කරන්නට සැද ඇති විකාශචනදායකත්‍රය ගෙන කටයුතු කළා මෙල්බැන්හි පදිංචි අසේකාධගනියගේ දෙමාපියන් සහ පවුලේ හිතවතුන් පිරිස ඔංවද පින් අනුමෝදනා කරමින් සිහිපත් කරමින් මීළඟ උතුම් ධර්මදේශනාවෙන් නැවත ඔබහා සමීපනතෙක් සම්බන්තාවේ ජෑමගරූපයෙන් නාලිකාවේ ප්‍රධාන්න පාලක මැතිරිගට. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TVී YouTube නාලිකාව සබස්கி්‍රයි් කර සනුුවලක් න ලික් කරන්න.